අයිබෝන් අදත් අපේ සුපුරුදු විදියටම big question ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි ගෙවුණු සතිය තුලදී කතා කරපු මාතෘකා සහ අපි සංස්කෘතිය පිළිබඳ තමයි එතනදී ගොඩක්ම අවධානය යොමු කළේ. අද වෙනකොට අපි හිතුවා කතා කරන්න big question තුලින් පුරාවිද්‍යා ශාස්ත්‍රය පිළිබඳව. පුරාවිද්‍යාව පිළිබඳ කතා කරද්දී අපට විවිධ විවිධ උරුමයන් ගැන විවිධ විවිධ කාලවකවානු පිළිබඳ මේක මෙහෙමයි තියෙන්නට ඇත්තේ කියන කාරණා පිළිබඳ කතා වුණා. පුරාවිද්‍යාව පිළිබඳ කතා කරද්දී අපූරු කාරණයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව සටහන් තබා තිබුණු කොටසක් උපුටා ගන්න හිතුවා. Archaeology fails to make positive contribution to the society while it is a prisoner of the ethno-nationalist policies of the state. ඒ කියන්නේ පුරාවිද්‍යාව සමාජයට යහපත් දායකත්වයක් දක්වීමට අපොහොසත් වුණා. හැබැයි පුරාවිද්‍යාව කියන දේ යම් ආකාරයක ජාතිකවාදයක්, ජාතිවාදයක් වපුරා ගන්නා වූ මෙවලමක් බවට රාජ්‍යයන් පාවිච්චි කර තිබුණා. දැන් සටහනක් ලෝකේ තියෙන්නේ ඇයි? අපි කතා කරමු. අද අපි වික්‍රේෂන් වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළේ ජේෂ්ඨ මහාචාර්යතුමන්ට කැලේ විශ්වවිද්‍යාල තුල එතුමන්ගේ භූමිකාව බොහොම ප්‍රබලයි සහ එතනින් එහාට විදුණු රට ඇතුළත පුරාවිද්‍යා ශාස්ත්‍රය ඇතුළත එතුමන් සම්පාදිත ග්‍රන්ථ මහ සියලු දේත් එක්ක පුරාවිද්‍යාව පිළිබඳ අපිට ඉතාමත් වටිනා කතා බහක් ගොඩනගා ගන්නට පුළුවන් සහ විවෘතයි ඔබ දන්නා වික්‍රේෂන් තුලදී කිසිදු ගැටලුවක් නැහැ සීමාවක් නැහැ අපට ඕනෑම දෙයක් පිළිබඳ විවෘතව කතා කරන්න පුළුවන් අපි ආරාධනා කරා බොහොම ගෞරවයෙන් ජේෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රාචි සොමුනි මහත්මයාට අයබෝන් අයබෝන් බොහොම ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා මංගර උපුටගත් වැකියපුතුමට ඇහෙන්නේ නැති අපි පුරාවිද්‍යාව කියන දේ හරීම සමාජ දායකත්වයක් පාවිච්චි කරන මෙවලමක් විදිහටද පාවිච්චි කරේ නැත්නම් ජාතියක් පෙළන්න ආගමක් පෙළන්න අපි පාවිච්චි කළාද ලංකාව ඇතුළේ පුරාවිද්‍යාව පාවිච්චි වුණේ කොහොමද ඔබ අහපු ප්‍රශ්නට ඍජුවම පිළිතුරක් දෙනව නම් මට කියන්න තියෙන්නේ ලෝකේ බොහෝ රටවල් වල ඉතිහාසයේ සිද්ධ වුණා වගේම ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය විවිධ පරිමාණ වලින් මේ ඉතිහාසය පිළිබඳ දැනුම ඔවුන්ගේ දේශපාලන මතවාදවල පරිණතීන් කරා ගමන් කරන්නට පාවිච්චි කරා මම මෙහෙමත පැහැදිලි කරොත් තවදුරටත් මේ ශ්‍රී ලංකාවේ සමාජය දීර්ඝ ඉතිහාසයක් තිබෙන සමාජයක් සාමාන්‍යයෙන් අපි කියන්න පටන් ගන්න තියෙන්නේ අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන නමුත් ඊටත් වඩා පරණයි. එතකොට අපි අවුරුදු 2500ේ වාර්තාගත ඓතිහාසික කාලයේ සැලකුවොත් අපේ සමාජය ඉඩම් භුක්තිය පදනම් කරගත්ත ඉඩම් භුක්තිය පදනම් කරගත් සමාජ සම්බන්ධතා සහිත විකාශනය වුණු සමාජයක්. රජවරු පාලනය කරපු ඉඩම් හිමියන් සහ ඒ ඉඩම් වගා කළ ප්‍රවේණි දාසයන් හිටපු සමාජයක්. මොකද අපි දන්නවා සෙල්ලිප්පවල කුඩීන් කියන වචනයෙන් හඳුන්වලා තියෙන්නේ මේ සාමාන්‍ය ජනතාව. එතකොට මේ සමාජය 19 වෙනි ශතවර්ෂයේද අත් වශයෙන්ම කියනවා නම් 16 වෙනි ශතවර්ෂයේ පමණ ඉඳලා ලෝකේ වර්ධනය වෙමින් තිබිච්ච ප්‍රධාන දේශපාලන ආර්ථික ගම්මිතාවන්ට සමාජය නිරාවරණය වුණා. නිරාවරණය වෙනකොට අපිට අලුත් මේ සමාජයට අලුත් අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ගෝලීය ධනවාදය ඒ වගේ දේවල්. ලාභය පදනම් කරගෙන කරන ව්‍යාපාර මහා පරිමාණයේ. මෙතන තියෙන ප්‍රශ්නේ අපි ඕනම වෙලාවක සූදානම් විය යුතුයි නූතන අභිയോഗ වලට මුහුණ දෙන්න වෙනස්කම් වලට මුහුණ දෙන්න. නමුත් අපේ සමාජය එහෙම වෙනස්කම් වලට මුහුණ දුන්නේ පරිණාමීය ආකාරයකට නෙමෙයි. දීර්ඝ කාලයක අවුරුදු 2000 ගණනක් තිස්සේ පැවතිච්ච සම්ප්‍රදායික සමාජය ඒ සමාජයේ හිටපු ඉඩම් හිමියෝයි ඒ ඉඩම් වගා කරපු ප්‍රවේණි දාසයෝයි කියන දෙගොල්ලොම මේ මුහුණ දුන්නේ එක පාරටම අර විවර වෙච්ච ගෝලීය ධනවාදී සමාජයකට ඒ රැල්ලට අපේ සමාජය පරිවර්තනය වුණේ නැහැ ඕනම සමාජයක් වෙනස් වීමකට ලක් වෙනකොට සමාජ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි නමුත් අපේ සමාජය මේ නූතන ලෝකයට නිරාවරණය වෙනකොට අපි පරිවර්තනයක් සංක්‍රාන්තියක් ලැබුවේ නැහැ අපි අමු අමුවේම අර වෙනස්කම් වලට
මූණ දුන්නා. මේ මූණ දෙනවත් එක්කම ඊට පස්සේ මේ සමාජය තුළ අභ්‍යන්තර වෙනස්කම් රාශියක් ඇති වුණා. ඔබ දන්නවා බ්‍රිතාන්‍ය යුගයේ වෙනකොට මේ රටේ රේන්ද ව්‍යාපාරය කරපු සිංහලයෝ එතකොට හරක් මස් වෙළඳාම කරපු සිංහල ප්‍රජාව මේ අය බොහෝ ධනය රැස් කරගෙන ඒ ධනවත්භාවයෙන් ඉඩම් කඩම් අරගෙන ඊළඟ දෙවනි පරම්පරාව අපේ රටවල් වලට යවලා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීලා ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල උගන්වලා ඉගෙන ගත්තා. ඒ පන්තියට ධනය තියෙනකොට ඒ පන්තියට ඊළඟට උවමනා වුණේ බලය. ඒ බලය ලබා ගැනීම සඳහා තමයි මේ රටේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ නිර්මාණය වුණේ. එතකොට මෙන්න මෙතනින් මේ කතාව ආරම්භ වී බහන ප්‍රශ්නට උත්තර දෙන්න. මේ අයට මේ දේශපාලන බලය ඉදිරියට අරගෙන යන්න නිමිත්තක් ඕන. ඒ නිමිත්ත සමාජයේ බහුතරයක් හොඳින් අහුම්කම් දෙන සමාජය තුළ ආලෝලනයක් ඇති කරන තේමාවක් විය යුතුයි. ඒක තමයි දේශපාලන බලය හසුරුවනයි තේරුම් ගත්තේ. තෝරගත්තෙත් ඒක. තේරුම් ගත්තෙත් ඒක එහෙම කරන්න ඕන කියලා. ඒ නිසා ඒගොල්ලෝ නිතරම බැලුවේ මොකද්ද? දේශපාලන ක්‍රියාවලිය තුළ ඉතිහාසයේ ප්‍රාග්ධනයක් හැටියට ආයෝජනය කරන්න. එතකොට ඉතිහාසයේ ප්‍රාග්ධනයක් හැටියට ආයෝජනය කරා ආකාර දෙකකට. එකක් අපි පෙනී හිටින්නේ මෙන්න මෙහෙම විශාල සම්භාව්‍ය ඉතිහාසයක් අපිට තියෙනවා. මේ ඉතිහාසය ආරක්ෂා කරන්නේ අපි කියන රූපයෙන් ඒගොල්ලෝ ක්‍රියා කරලා පෙනී හිටියා. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ බැලුවා මේ රටේ අපි දන්නවා ජන කණ්ඩායම් කීපයක් ජීවත් වෙනවා. එතකොට දෙමළ Hindu ආගම අදහන ජනතාව ඊළඟට ඉස්ලාම් භක්තිකයෝ ඒ වගේම අපේ සිංහල බෞද්ධ වගේ නොඑක අය මේ සමාජය තුළ ජීවත් වෙනවා. ඒතර මේගොල්ලෝ බැලුවා බහුතරය දිනාගන්නේ කොහොමද? මේ බහුතරය දිනාගන්නේ කොහොමද? බහුතරය දිනාගන්න නම් අපි බහුතරයේගේ විශිෂ්ටත්වය බහුතරයේගේ අයිතිවාසිකම් ඒවා අපි කතා කළ යුතුයි. මෙහෙම කතා කරන්න ගිහිල්ලා තමයි එහෙම කතා කරන්න යනකොට ඒක කතා කරන්න බෑ මේ විද්‍යාවේ. ඒක කතා කරන්න බෑ ගණිතයෙන්. ඒක කතා කරන්න බෑ ප්‍රජාචාරයෙන්. ඒක කතා කරන්න පුළුවන් වෙන්නේ ඉතිහාසයෙන්. ඔබ ඇහුවේ පුරාවිද්‍යාව ගැන. පුරාවිද්‍යාව කියලා කියන්නේ තාක්ෂණික විෂයක්. පුරාවිද්‍යාව කියලා කියන්නේ ඉතිහාසය ප්‍රායෝගිකව පරීක්ෂා කරන ශික්ෂණයක්. පුරාවිද්‍යාවෙන් කරන්නේ ඉතිහාසය අර්ථ නිරූපණය කරන එක. ඉතිහාසය ලියා ඇතිදී එය තවත් ශික්ෂණයක්. එතකොට මේ මෙරටේ ඉතිහාසයේදී අපි මෑත ඉතිහාසයේදී බැලුවොත් එහෙම සමහර විට විශ්වවිද්‍යාලවල රචනා වෙච්ච ප්‍රධාන ඓතිහාසික ශාස්ත්‍රීය නිබන්ධ කෘති බැලුවොත් එහෙම ඒවා තුලත් අපිට යටින් පෙනෙන්නේ සමාජයක් හැටියට මෙහි ජීවත් වෙන සියලු ජනයා එකතු කොටගෙන මේ සමාජය ඉදිරියට අරගෙන යන්න මෙරටේ උරුමය සංස්කෘතිය ආයෝජනය කළ යුතුයි කියන චේතනාවට වඩා මේ සමාජය යම්කිසි විකෘති ආකාරයකට අර්ථ නිරූපණය කිරීමට ඉඩක් සැලසෙන විදිහේ තොරතුරු වාර්තාගත කිරීම. දැන් අපි දන්නවා ඉතිහාස පොත් ආරම්භ වෙනවා කාලයක් අපි ඉගෙන ගන්න කාලේ ඉඳලම ඒ කාලේ වෙනකොටත් ඉතිහාස පොත්වල තිබුණේ ලංකාව ආර්ය ජනාවාසයක් වීම. නමුත් අපි දන්නවා ඒක අද මිත්‍යාවක් කියලා. ඒක විජයගෙන් පැවතීම කියන කාරණය වුණොත් තමයි ආර්ය ජනාවාසයක් බවට පත් වෙන්නේ. ආ එහෙමනේ වෙන්නේ. ඒතකොට ආර්ය ජනාවාසයක් කියලා ආර්ය ජනාවාස වීම. ඊළඟට ඒක පාවිච්චි කර ඉංග්‍රීසි භාෂාවෙන් ලිව්වේ කොලොනයිසේෂන්. ඒ කියන්නේ ජනපදකරණය වීම. දැන් ඒ එහෙම එතකොට මේ අදහස එන්නේ අර මහවංශය දීපවංශය වගේ අපේ ප්‍රධාන ඉතාම වටිනා සාහිත්‍ය කෘති ඓතිහාසික කෘති ඒවා පිළිබඳ කිසිදු විවේචනයක් නැහැ. නමුත් අපිට විවේචනයේ තියෙන ඒවා එන තොරතුරු වර්තමානිකයන් විසින් අර්ථ දක්වන ස්වરૂපය පිළිබඳව. ඒ පොත් ලියනකොට ඔය විදිහේ ඉතිහාසය දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්න ආකාරයකට අර්ථ නිරූපණයක් කරන්න නැතුව ඇතිද? නෑ චාමර. ඕනෑම ලිඛිත ඉතිහාසයක් කතුරුරෙක් විසින් රචිත එකක්. එහෙම නැත්නම් කතුරුරුන් සමුදායක් විසින් රචනා කරපු එකක්. කතුරුරු කියන්නේ පුද්ගලයෝ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කිසියම් සමාජයක.
ඒ සමාජයේ මගින් හසුරවන ප්‍රධාන දේශපාලන ආර්ථික මතවාදයක් තියෙනවා. අපි ඒකට කියන්නේ අයිඩියොලොජි කියලා. ඒ මතවාදයෙන් ගැලවෙන්න කිසිම රචකයෙකුට පුළුවන් කමක් නැහැ. දැන් අපි කියනවානේ ස්වාධීන ලේඛන කියලා. එහෙම ඒව නැහැ. ඒ ස්වාධීන භාවයත් මොහොකට හරි සාපේක්ෂයි. එහෙම මනුෂ්‍යයා විසින් කරන දේවල් උදාහරණයක් ගන්න ඔබ සහ මම වෙන වෙනම අපේ ස්වයං ලිඛිත චරිතාපදානය ලියනවා. ඔක ස්වාධීනද? නැහැ. ඒක මොහොකට හරි සාපේක්ෂයි. ඉතින් ඒ නිසා කර්තෘත්වයක් තිබෙන ලේඛනයකින් අපට බලපොරොත්තු වෙන්න බෑ ස්වාධීනතාවක්. සමහර දැන් බලන්න ඔය ලේඛන ලියනකොට දැන් උදාහරණයක් ගන්න මම කියන්න මේ විවෘතව. මහාවංශය රචනා කිරීම සඳහා මහානාම හිමියන්ට ආරාධනා කරන්නේ ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමා කහවණු දහසක් දීලා මහානාම හිමියන්ට කියනවා දීපවංශය වැනි දීපිකාවක් ලියන්න කියලා. දීපවංශයට කලින් ලියලා තිබිච්ච එකක් නේ කතුරු අඥාතයි. එවැනි දීපිකාවක් ලියන්න කියලා. ඒතර දීපවංශයේ තියෙද්දී නැවත භික්ෂුන් වහන්සේ කෙනෙකුට ආරාධනා කරලා නැවත එක ඉතිහාසයක් ලියන්නේ කියලා කියන එක ඉල්ලීම තුලම තියෙනවා දේශපාලන අපමතාර්ථයක්. ඒ දේශපාලනයේ අද දේශපාලනයේ සංසන්දනය කරන්න බෑ චාමර. එදා පාලකයෝ අපි දන්නවා ධාතුසේන රජතුමා රජ වුණාට පස්සේ එතුමා රජ වුණේ බොහෝ අර්බුද තිබිච්ච කාලෙකින් පස්සේ. ආක්‍රමණිකයෝ කීප දෙනෙක් ඇවිල්ලා මේ රටේ සමාජයේ දේශපාලන මූලික ක්‍රියාවලියට ඇඟිලි ගහලා ඒක යම් කිසි සමතයකටපත් කිරීමෙන් පස්සේ තමයි එතුමා බලය හිමි කරගත්තේ. ඒ බලය හිමි කරගත්තට පස්සේ රජු කරපු අනිත් වැඩ අතර තිබිච්ච තව එක වැඩක් තමයි භික්ෂුන් වහන්සේලාට නියම කරනවා මිහිඳු මහ රහතන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙච්ච ආදාහණය කරපු තැනට ගිහිල්ලා දීපවංශයේ හඬගා සජ්ජායනය කරන්න කියලා. මොකද්ද මේ සජ්ජායනා කරන්නේ? දීපයේ වංශය. එතකොට දීපවංශය දීපේ වංශය කියන්නේ. එතකොට රජුරුන්ට තේරුණා ඒක මදි. මේ තියෙන මේ සමාජය තුලණය කරන්න මේක ගායනා කළා මදි. එතකොට තමයි ආය ඇවිල්ලා මහානාම හිමියන්ට කියන්නේ ස්වාමීනි දීප වංශය වැනි දීපිකාවක් රචනා කරන්න මේ තියෙන සමකාලීන අවශ්‍යතාවලට ආමන්ත්‍රණය කරනවා. එතකොට දීප වංශයේ ගාථා දෙක තුනකින් කියපු දුටුගැමුණු රජුරුන්ට මහා වංශයේ පරිච්ඡේද තුන හතරක් දෙනවා. එතකොට මේ කාලීන අවශ්‍යතාව ඒ කියන්නේ කාලීන අයිඩියොලොජි ඒක මෙහෙවන්න ඒකත් යම්කිසි අභිප්‍රේතාර්ථයකින් රචනා වුණු ලියවිල්ලක්. ඒ නිසා කාල එක එක කාලවල ඉතිහාසය ලිඛිත ඉතිහාසය රචනා වුණු ඉතිහාසය ඒ සමකාලීන යුගයේ දේශපාලන ආර්ථික සමාජීය අපේක්ෂාවලි මිදිලා ස්වතන්ත්‍ර ඉතිහාසයක් ප්‍රාර්ථනා කරන නම් අපි ඒක අපේ වැරද්දක්. අපි දැනගන්න ඕන මේවා ලියන්න ආයෝජනය කරන්නේ කවුද? මේවට ලියන්න ඉන්වෙස්ට් කරේ කවුද? ඉන්වෙස්ට් කරන්නේ කවුද? ඒ ඉන්වෙස්ට් කරන අය කවුද? ඒ කියන්නේ අර දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලියනවා වගේ වැඩක් එක අතකට. ඒක එක විදිහක ඒක දැන් අද නම් ඒවට ඇඟිලි ගහීම් හුඟක් වැඩි දේශපාලන වශයෙන්. නමුත් අපි ඉතිහාසය දිහා ගත්තාම ඉතිහාසයේ ලියලා තියෙන දේවල් දිහා බැලුවම අපට පේනවා අර මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් කිව වගේ රජු භික්ෂුව ආරක්ෂා කළ අතර භික්ෂුව පෙරලා රජු ආරක්ෂා කළේය කියන සමීකරණය තමයි ඒව ඇතුලේ තියෙන. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ චාමර මේ ඓතිහාසික ලේඛන අපි ඒවට පරිභව කරනවා නෙමෙයි. පැහැදිලි. දැන් උතනින්ම ඉස්සරහට කිව්වොත් දැන් ඔය මගෙන් සතවර්ෂ දෙක පහ වගේ අතර කාලේ පාණ්ඩ්‍ය පාලනයක් මේ රටේ පැවතුණා කියන කාරණය තිබුණා. ඊට පස්සේ ඔය චුන්නක්කම් පැත්තට යනකොට අර මගෙන් දැන් කදුරුගොඩ ප්‍රදේශයේ ඒක කාලේ ඒවකට දමිළ බුදු දහම පිළිබඳ කතාව තිබුණා. ඒ කියන්නේ දැන් මහානාම හාමුදුරුව නම් මේ දේවල් රචනා කරන්නේ. අපි හිතමු සිංහල බෞද්ධ පදනමක් තියෙන කෙනෙක් නම් රචකයා වෙන්නේ. ඔය තිබුණු පාණ්ඩ්‍ය පාලනයන් දමිළ යම් ආකාරයේ සිදුවීම් මේවා මගදී හැලෙන්නේ නැති නේද? එබැමයි ඕනෑම ඉතිහාසයක් ඕනෑම ඉතිහාසයක් වර්ණාත්මකයි. වර්ණය කියන්නේ තෝරා ගැනීමනේ. ඕනෑම ඉතිහාසයක් වර්ණාත්මකයි. ඉතිහාසය මට මතකයි එක්තරා දාර්ශනිකයෙක් කියලා තිබුණා ඉතිහාසය රචනා කිරීමේදී ග්‍රීසියේ හිටපු විරෝධාර රණවිරුවන්ගේ ප්‍රවෘත්තීන් ඒවාට විෂය වුණාට
ඇතැන්ස් නුවර වීදියක කෙළවරක නිවාසයක දුක් විඳින වහල් කෙල්ලකගේ ජීවිතය ඒ ඉතිහාසයට විෂය වෙන්නේ නැහැ කියලා. ඒතර ඉතිහාසය වර්ණාත්මකයි. ඉතිහාසයේ රචකයා විසින් තෝරා ගන්නාලත සිද්ධිදාමයක් ඔහුට අභිමත දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කිරීමක් හැටියට තමයි අපිට කියන්න වෙන්නේ. ඉතිහාසයේ වර්ණාත්මක නිසා ඉතිහාසය තුල ගිලී ගිය සිද්ධි පුද්ගලයෝ අනන්තයෙන් පුළුවන්. ඔබ දන්නවද විල්හෙල්ම් ගයිගර් මහාවංශය පරිවර්තනය කළා ජර්මන් භාෂාවට. ඔහු මහාවංශයේ දෙවන කොටස චූලවංශය නමින් හඳුන්වන කොටසත් ඒ වගේම පරිවර්තනය කළා. ඔහු එහි හැඳින්වීම එක්තරා වැදගත් දෙයක් කියලා. සිංහලයින්ගේ ඉතිහාසයේ තිබෙන ප්‍රධාන දේ කියා ඇති දේ තේරුම් ගැනීම නොව නොකියා අතහැර දැමු දේ තේරුම් ගැනීම කියලා. මේකෙන් තේරෙනවා ඉතිහාසයේ වර්ණාත්මක ස්වභාවය. මේක මේ අපේ ඉතිහාසය නෙමෙයි ලෝකේ කොයි ඉතිහාසය ගත්තත් ඉතිහාසයේ ස්වභාවයෙන්ම වර්ණාත්මකයි. අපි විසින් නොදන්නා පුද්ගලයෙක් විසින් අපි විසින් නොසිතූ කල්පනය නොකළ සිද්ධිදාමයක් ඔවුන් විසින් රචනා කොට තිබෙනවා. අපි ඒවා කියවා ඉතිහාසයක් තේරුම් ගන්න යනවා. මේවා දාර්ශනිකව විග්‍රහ කළා තියෙනවා. ඉතිහාස රචකයින් දකින සිතිජයයි අපි දකින සිතිජයයි දෙකක්. එතකොට අපි ඉතිහාසයක් කියවා ගන්නකොට මේ සිතිජ දෙක අතර තියෙන පරතරය පුරවා ගැනීම අවශ්‍යයි. හොඳයි. දැන් හැබැයි අපි තීන්දුව తీරන ගන්නකොට ගොඩක් විට පාදක කරගන්නේ මේ දේවල් තමයි ඉතිහාසයේ මෙහෙම සටහන්ව තිබුණා කියන තැනින්. මම එන්නම් කූරගලට. කූරගල ගැන බෞද්ධ ආගම සම්බන්ධ වුණු දෙයක් සඳහන්ව තිබුණාට ස්ලාම් ආගමට සම්බන්ධ වුණු දෙයක් සඳහන්ව නොතිබුණා නම් ඒක බෞද්ධ ආගමටම වෙන්ුණු භූමියක් විදිහට මේ නූතනයේ ප්‍රකාශයට පත් කරොත් ඒක සාධාරණද? මේමයි චාමර. මම මේක දිහා බලන්නේ පුරාවිද්‍යාත්මක හැටියට. වෘත්තිකයක් හැටියට. ලංකාවේ දැන් අපි කූරගල ගත්තොත් මම කූරගල ගැන වාර්තාවක් ලියලා 2013 අපි ගවේෂණයකින් පස්සේ. ඉතින් ඒකදී අපි කිව්වේ මම කිව්වේ මෙතන තියෙන්නේ කටාරම් කොටලා බ්‍රහ්මී අක්ෂරයෙන් ලියන සෙල්ලිපි තියෙනවා. අපේ දැනුමේ හැටියට මේවා ක්‍රිස්තු පූර්ව දෙවන සතවර්ෂයට අයිති ස්මාරකයක් මෙතන. ඒ නිසා මේ ස්ථානය පිළිබඳ කටයුතු කළ යුත්තේ පුරාවිද්‍යා ආඥාපනත මගින් පනවා තිබෙන නීති රීතිවලට අනුකූලවයි. මේ ස්ථානය පුරාවිද්‍යා ආඥාපනත යටතේ පාලනය විය යුතු වන අතර මේ ස්ථානයට ඕනෑම කෙනෙකුට පැමිණ මේ තමන්ගේ ආගමේ මධ්‍යස්ථානයක් ඇයි සිතා ආස්වාදනය කිරීමට ඉන් කිසිදු බාධාවක් ඇති වෙන්නේ නැහැ කියලා. ශ්‍රීපාදේ වඳින්න ඉබම් බතුතක් ගියා. එතකොට අපිට අපි ඕන කෙනෙකුට පුළුවන් යම්කිසි ස්ථානයකට ගිහිල්ලා ඒක භුක්ති විඳින්න ඒක ආස්වාදනය කරන්න මේක මටත් අයිති මටත් ආස්වාදනය කරන්න පුළුවන් තැනක් කියලා. එතකොට නමුත් අර නීතියයි පුරාවිද්‍යාවයි ඒ ස්ථානේ ආස්වාදනය කිරීමයි කියන එක දෙකක්. පුරාවිද්‍යාවේ කිසිදු තැනක කිසිම අවස්ථාවක මේ විදිහේ වර්ග කිරීමක් වෘත්තීය වශයෙන් මේක පැරණි බෞද්ධ ආරාමයක් කියන එක දන්නවා. නමුත් මේක පැරණි බෞද්ධ ආරාමයක් කියලා ඒක ප්‍රකාශයට පත් කරාම එතනට ගිහිල්ලා ඒක නරඹන්න ඒක ආස්වාදනය කරන්න ඒක භුක්ති විඳින්න මම හිතන්නේ ඒකට කිසිම කාටවත් බාධාවත් තියෙනවා කියලා. එහෙම සීමාවක් තියෙන්න බෑ. ඒක තියෙනවා නම් සමාජයක ඒක වැරදි. මොකද අපේ සිංහල ජනතාව නැද්ද Hindu කෝවිල් වලට යන අය? කොච්චි කඩේ පල්ලියට යන අය නැද්ද බෞද්ධයෝ? කතෝලික හිතවත්තු නැද්ද සමහර වෙහෙර විහාර වලට යන? සංස්කෘතිය කියලා කියන්නේ බෙදා හදාගත යුතු දෙයක්. අපේ ආගමක අදහස් වෙන්න පුළුවන්. කොහෙද ආගම් බෙදන්න වැටවල් ගහලා තියෙන්නේ? ඔයි ඔයි ශාස්ත්‍රෝරුන්ගේ අවසාන දර්ශනය ගත්තොත් එහෙම උන් මේ සමාජය ගැන පුද්ගලයා ගැන සදාචාරය ගැන යහපත ගැන කියපුවානේ කොයි ශාස්ත්‍රෝරයක්. ඒවයි ව්‍යාකරණයේ වෙනස්කම් තියෙන්න පුළුවන්, ඒවයි ආකෘති වල වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් සමාජයකට ශාස්ත්‍රෝරයෙක් විසින් ඉෂ්ට කළ දේ අවසානයේදී එක දෙයක්නේ යහපතනේ. මිනිසුන් අතර අවබෝධය, සාමදානය, යහ පැවැත්ම නේ, සහජීවනය,
එවනේ හැම ශාස්ත්‍රෝරේක්ම කිව්වේ. ඉතින් ඒවා පදනම් කරගෙන සමාජයක් බෙදන්න කවුරු හරි උත්සාහ ගන්නවා නම් ඒකෙන් කියවෙන්නේ ශාස්ත්‍රෝරුන්ගේ පණිවිඩයට ප්‍රතිපක්ෂව කටයුතු කරනවා කියන එක නේද? ඒ නිසා මම කියන්න තියෙන්නේ ඔය සියලු මාද හින්දු ආගමට අයිති පැරණි කෝවිල් තියෙනවා. ඔබ දන්නවා ශිව කෝවිල් තියෙනවා. පුරාවිද්‍යාත්මක ස්මාරක ඒවා. ඒවා භුක්ති විඳින්න ඇයි අපට බාධාවක් තියෙනවද? නෑ. ඒවා අපේ ස්මාරක. ඔබ අරන් බලන්න 10 පොතේ ඉතිහාසයේ පොත. ඒ පොතේ හින්දු දේවාල ගැනත් තියෙනවා. බෞද්ධ ස්මාරක ගැනත් තියෙනවා. නෙස්ටෝරියන් කුරුස ගැනත් තියෙනවා. ඉස්ලාම් භක්තිකෙන්ගේ සොහොන්ගල් ගැනත් තියෙනවා. ඒතර ඉතිහාසය කියලා කියන්නේ යම්කිසි රටක් ගොඩනගන්න යම්කිසි ජන කණ්ඩායමක් අප්‍රතිහත ලෙස හැම ක්‍රමයකින්ම දායක වුණාද ඒ දායකත්වයේ අපි පැහැදිලි කරලා දෙන එක තමයි ඉතිහාසය කියලා කියන්නේ. එහෙම නැතු ඒ ජාතිවලට ආගම්වලට බෙදෙන්න වැටවල් ගහලා මත හදලා දුරස් කරලා සමාජයේ බෙදන එක නෙමෙයි ඉතිහාසයේ කාර්යභාරය වෙන්නේ. දැන් ප්‍රායෝගික භාවිතයේදී ගත්තොත් එහෙම එක් ආගමික කොට්ටාෂයකට තමන්ගේ ආගමික වශයෙන් සිදු කරන ඉදිකිරීම කරන්න බෑ. හැබැයි තවත් ආගමික කොට්ටාෂයකට මෙතන ඕන විදිහට ඉදිකිරීම කරගෙන යන්න පුළුවන්. ඒක පුරාවිද්‍යා පනතට අනුව සාධාරණ විදිහට දර කරන්න පුළුවන්ද? පුරාවිද්‍යා ආඥා පනතේ හැටියට තියෙන්නේ පුරාවිද්‍යා ස්මාරකයක්. ඒක බෞද්ධ හෝ වේවා, ඒක හින්දු හෝ වේවා, ඒක ඉස්ලාමික භක්තිකයන්ගේ දෙයක් වේවා, පුරාවිද්‍යාත්මක ස්මාරකයක්. පුරාවිද්‍යාත්මක ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීති රීතිමාලාවක් ආඥා පනතේ තියෙනවා. පළවෙනි දේ තමයි ස්මාරකයේ අයිති රජයට. එතකොට ඒක රජයට උවමනානම් පුළුවන් ගැසට් පත්‍රයක් මාර්ගෙන් අත්පත් කරගන්න. එහෙම නැත්නම් ඒක ජාතික ස්මාරකයක් හැටියට ප්‍රකාශයට පත් කරන්න. සහ ඒක ජාතික වැදගත්කමක් යුතු ස්මාරකයක් නම් ඒ නඩත්තු කරන්න, ඒ රැකබලා ගන්න රජයේ හැටියට ඒ ආඥා පනතෙන් බැඳී ඉන්නවා. එතකොට ආඥා පනත කිසි අවස්ථාවක මං හිතන්නේ ඒ නීතිය එහෙම මේ ಜಾති ભેද වශයෙන් බෙදාවෙන් කළා මෙහෙම හදන්න බෑ මෙහෙම හදන්න බෑ කියලා කියනවායි කියලා. දැන් අපි ගමු බෞද්ධ විහාරයක් තියනවා කියලා නටබුම් වෙච්ච. අපි උදාහරණයක් කූරගලම ගමුකෝ. කූරගල අදවිදි දවැන්ත ඉදිකිරීම සමුදායක කියනවා. ඒවා සාර්ථක සාධාරණ පදනමක තියෙනවා. මං හිතන්නේ චාමර ඒකට උත්තර දෙන්න ඕනේ මේ රටේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා. මම පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඒ නිසා ආඥාපනත සම්බන්ධයෙන් සිද්ධ වෙන යම් කිසි කාරණයක් පිළිබඳ ඒක යුක්තිසහගතද යුක්තිසහගත නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන ඒ පිළිබඳ නෛතික වගකීමක් දරන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඒ නිසා මම හිතනවා එතුමා ඒකට උත්තර දෙයි හෝ නොදෙයි හෝ මොකක් හරි එකක්. මට කියන්න තියෙන්නේ යම් කිසි පුරාවිද්‍යා ආඥාපනතකින් පුරාවිද්‍යා ස්මාරකයක් ඇයි ප්‍රකාශයට පත්කොට තිබෙන ස්ථානයක නව ඉදිකිරීම කරන හැකි. ඒක හින්දු ස්මාරකයකට සාධාරණයි. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්මාරක කිව්වම හින්දුද බෞද්ධද ඉස්ලාම්ද කියලා ಜಾති ભેදයක් නැහැ. ඒවා රටට ආඥාපනත මගින් නිකුත් කර තිබෙන කාලයේ ඒ රාමුවට වැටෙනවා නම් ඒක ජාතික වශයෙන් වැදගත්කමක් තියෙනවා කියලා වෘත්තිකයන් හඟිනවා නම් එය ස්මාරකයක් හැටියට ප්‍රකාශයටපත් කිරීම කළ හැකියි. එතකොට ඒ සම්බන්ධයෙන් රටේ තියෙන පොදු නීතිය බලපවත්වන. ඒ බලපවත්වන මේක මේ අයට මේකේ හදන්න දෙන්න පුළුවන්ද? මේ අයට මේකේ හදන්න දෙන්න බැරිද? ඒක ආඥාපනතට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ආඥාපනත කියන්නේ රටේ තියෙන නීතිය. එතකොට එහෙමනම් එවැනි අවස්ථාවක් උදා වුණොත් ඒක කළමනාකරණය කිරීම සඳහා තිබෙන නිර්දේශිත මාර්ගෝපදේශණය තමයි පුරාවිද්‍යා ආඥාපනත. තර පුරාවිද්‍යා ආඥාපනත ක්‍රියාත්මක කරන්න ආයතනයක් තියෙනවා. ඒ පිළිබඳ නිලධාරීන් ඉන්නවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වගකීමක්. පුරාවිද්‍යා ශාස්ත්‍රයේ දැනුම ගොඩනගන්න පර්යේෂණ කරන අපි වගේ මහාචාර්යවරුන්ට තියෙන්නේ දැනුම හොයන එකයි දැනුම ගොඩනගන එකයි ඒක මහජනය අතර ප්‍රචලිත කරන එකයි. මේ ප්‍රශ්නෙත් එතෙන්දම ඒ විදිහ කියන එක මට තියෙන ප්‍රශ්නේ. අනුරාධපුරයට ගියොත් එහෙම අනුරාධපුරය ඔය සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රාගෛතිහාසික නගරයේ තියෙන බොහොම පහලින් අඩි ගානක් පහලින් කියලා. දැන් අපි දැක්කා සමහර අවස්ථාවෙදී අටම ස්ථාන 12 ස්තු ස්ථාන වෙනස් වෙලා අපි ඔය සඳහිරු සෑ වගේ දේවල් හැදුවා. අනුරාධපුරයේ වගේ භූමියක එවැනි ඉදිකිරීම කරන්න පුළුවන් ද පුරාවිද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥයෙක් විදිහට බැලුවොත්? මෙහෙමයි. දැන් අපේ රට අවුරුදු දහස් ගණනක් තිස්සේ ශිෂ්ටාචාරක වෙලා ජනවාස වෙලා තිබිච්ච රටක්. ඒතර මේ රටේ බොහෝ තැන්වල
මංහිතන්නේ පහතරට තෙත් කලාපේ හැරුණු විට මෙරටේ බොහෝ තැන්වල පුරාණ ජනාවාස පුරාණ ජනාවාස තියෙනවා නම් පුරාණ ස්මාරක මේවා තියෙනවා ඒවත් දහස් ගණනක් දස දහස් ගණනක් ඒවා තියෙනවා එතකොට මෙරටේ බොහෝ තැන්වල මේ කැලණිය පිළපිටියෙත් තියෙනවා මේ කොල්ලු පිටියේ ඔබරෝයි හෝටලයේදී වෙච්ච භූමියේ තොත් ඉතා පැරණි වළංකටු හම්බලා තියෙනවා එහෙම බැලුවොත් මේ රටේ හැම තැනකම මේ උරුමය පිළිබඳ සාක්ෂි තියෙනවා ඒ නිසා චාමර දැන් අපි මූණ දීලා තියෙනවා ඉතාම තීරණාත්මක මනසන්දියකට මොකක්ද අපි ඉතා අපි දූපතක් අපිට සීමිත ඉඩකඩක් තියෙනවා අපි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඕන මහජනයාගේ අවශ්‍යතාව සඳහා එතකොට අපි කොහොමද මේ ප්‍රශ්නෙට මූණ දෙන්නේ අපි ඉදිරි පරම්පරාවල ප්‍රගතිය සඳහා වැඩ කරන්නත් ඕන කෘෂිකර්මය දියුණු කරන්න ඕන මම්මාවත් දියුණු කරන්න ඕන ඒකම ජනතාවගේ අනභියෝගී අයිතිවාසිකමක් තමයි සංස්කෘතිය භුක්ති විඳීම ස්මාරක භුක්ති විඳීම ඒවට අයිතිවාසිකම් කියන ඒතර ඒකත් ආරක්ෂා කරන්න එහෙමනම් අපි කරන්න ඕන මොකද්ද අපි මේ අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයට මේවා අපේ අරමුණු සියල්ලක්ම ආරක්ෂා කරගන්න පුළුවන් වෙන විදිහට කොහොමද අපි නීති රීති සංශෝධනය කරන්නේ නීති රීති සංශෝධනය කරන්න ඕන නීති හැමදාම එක විදිහට පවත්වාගෙන යන්න බෑ දැන් උදාහරණයක් ඇරෙට කරනවා මත්තල ගුවන් තොටුපළ හදනකොට පුරාවිද්‍යා හානියකීමක් කරන්න තිබුණා ඒ මම තමයි ඒක කළේ මේ ගුවන් තොටුපළ හදන්න කලින් වරාය හම්බන්තොට ඒකේ හානියකීම කළේ මම ඒ අවස්ථාවේදී අපි යෝජනා කළා මෙන්න මෙතන පොඩි වැවක් තියෙනවා මේ සංවර්ධන කටයුත්තට මේ වැව බද්ධ කරගන්න මේක විනාශ කරන්න එපා මේ විදිහට කරන්න කියලා විශේෂඥ නිර්දේශ දෙනවා ඒතර අපිට පුළුවන් සංවර්ධන කටයුත්ත අපි කියන්න පුළුවන් මෙතන වැවක් තියෙනවා මේ ගුවන්තුරුපළ හදන්න එපා කියලා හා මෙතන වැව් දෙකක් තියෙනවා වරාය හදන්න එපා කියලා කියන්න පුළුවන් ඒක සෛද්ධාන්තිකයි ප්‍රායෝගිකව බැලුවොත් ඒක සමාජයේට වඩා ප්‍රයෝජනවත් මොනවද කියන එක පිළිබඳ අපි තීරණයක් ගන්න. ඉතින් අපි පුළුවන් වෙන්න ඕන අපිට පුළුවන්කමක් තියෙනවා චාමර නම්ශීලී වෙන්න. ඉතින් ඔවහම ප්‍රශ්නට මම මේ කියන්නේ. ඔබ ඇහුවේ අනුරාධපුරයේ එක එක ගොඩනැගිලි ඉදි කරන්න දෙන්න පුළුවන්ද කියලා. ඉතින් අනුරාධපුර පුරාණ නගරයක් කියලා අපිට කිසි දෙයක් ඉදි කරන්න එපා කියලා තිබ්බොත් එම අනුරාධපුරයේ 19 වෙනි සතවරේ හේති විචිත්‍රම තියෙයි. ඒතර අපිට පුළුවන්කමක් තියෙනවා අද ඉහළම තාක්ෂණයක් ලෝකේ තියෙනවා. දුරස්ථ සංවේදී ක්‍රම රිමෝට් සෙන්සින් ක්‍රම තියෙනවා. පොළොව මතුපිට පරීක්ෂා කරන්න පුළුවන් පොළොව අභ්‍යන්තරේ පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා සිටියන්ගත කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි. මේවා පාවිච්චි කරලා ඩ්‍රෝන් තාක්ෂණය තියෙනවාද? මේවා පාවිච්චි කරලා අපිට පුළුවන් දැන් අපි අනුරාධපුර නගරයේ ඔබ කිව්ව විදිහට මේ සංවර්ධන සැලැස්මක් තියෙනවා නම් උඩ තියෙන ස්මාරක අපිට පේනවනේ. යම්කිසි උඩ ස්මාරක නැති තැනක් තියෙනවා නම් පොළොව පරීක්ෂා කරලා සිටියන්ගත කරන්න පුළුවන්. GPR ක්‍රමයේ තියෙනවා. ග්‍රවුන්ඩ් පෙනිට්‍රේටින් රඩාර් ක්‍රමයේ තියෙනවා. ඒවා කරන්න ඕන නම් ඒවා අපිට මැනලා කරලා නිදහස් කළ හැකි භූමි නිදහස් කරලා අවම හානියක් වෙන තැන් නිදහස් කරලා උපරිම හානිය වෙන තැන් ආරක්ෂා කරගෙන මේ නම්‍යශීලී ලෙස නීති රීති වෙනස් කරගෙන මේක කරන්න ඕනේ. කියන්නේ සමාජය කෙරෙහි අනුකම්පාවක් තියෙනවා නම් විතරයි මේවා කරන්න පුළුවන්. මම හිතුවොත් මම පුරාවිද්‍යාඥයෙක් මගේ කාර්යය පුරාවස්තු ආරක්ෂා වෙන එක විතරයි කියලා අර පිදුරු ගොඩේ ඉන්න සුනකයා වගේ ඕක බදාගෙන හිටියොත් එහෙම ඒක කොහොමද සංවර්ධනය කරන්නේ? අප මගේ ඉඩමේ ගල් කණු අත්තිවිල මට හම්බුනොත් එහෙම මං ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොකිය රහසෙම විනාශ කරලා දාන්නේ මේකත් රජයේ සතු දේපලක කියලා මොකක් හරි කැණීම් පටන් ගන්න තැනකට ගියොත් ඒක මට අවුලක් වෙනවා. එහෙම ප්‍රශ්නයක් ආඥාපනතේ කොහෙවත් නැහැ. ආඥාපනත හදලා තියන්නේ මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන විදිහට. ඔබේ වත්තේ ඔබ ගල් කණුවක් තිබුණොත් ඔබ වග කිය යුතු පුරවැසියෙක්ට ඔබ කළ යුත්තේ ඔබගේ ග්‍රාම නිලධාරී මහත්මයාට එක දැනුම් දෙන එක. ඒක ඔබ පුරවැසියෙක්ට කළ යුතු වගකීමක්. ඒතර ඔහු ඒක ඒ පළාතේ ඉන්න පුරාවිද්‍යාව භාර නිලධාරියට දැනුම් දීලා ඒ කරන්න ඕන අවශ්‍ය දේවල් එතන පරීක්ෂාවක් කරලා ඒ කළ යුතු දේවල් ඉතින් ගල් කණුවක් තිබුණයි කියලා ඔබේ වත්ත වට කරලා කම්බි ගහලා ඔබට වෙනතනක් හොයාගන්න කියලා කියන්න ප්‍රතිපාදනයක් මේ ආඥාපනතේ නැහැ. මගේ ගේ හදාගෙන නම් මට එක් කරගෙන යන්න පුළුවන්. නෑ මේක සාකච්ඡා කරලා කරන්න පුළුවන් දෙයක්. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එක ප්‍රතිවිධි විධානයක් තියෙනවා ඔබ ඔබගේ නිවස ඉදිකරන්න.
අවශ්‍ය අවස්ථාවක ඔබගේ ඉඩම මේ තැන පරීක්ෂා කිරීමට මේ නිලධාරීන්ට අවසරය තිබිය යුතුයි. එතකොට මේක සුහදව කරගන්න පුළුවන් දෙයක්. එතකොට මේ ජනතාව අතර භීතියක් වගා කිරීමෙන් නිසාම තමයි හුඟක් පුරවස්වත් විනාශ කරන්නේ. ඔබ ඉවත්තේ ගල් කනොත් ඔබ අනිවාර්යෙන්ම ඔබ ගලවලා දානවා. කඩලා දාලා ඔබ කොහරි වල් ලිඳකවත් දානවා. එහෙම අවස්ථාවකට ඕන තරම් හම්බෙලා තියෙනවා. මේ රටේ තියෙන මේ ස්මාරක සංඛ්‍යාවයි මේ රටේ තියෙන පුරාවස්තුයි බැලුවහම මහජනයා සහ නීතිය අතර පරතරයක් හදාගෙන මේක කරන්න බෑ. මේක කරන්න පුළුවන් වෙන්නේ මහජනයාටත් නීතිය පිළිබඳ අවබෝධයක් ලබා දීලා මේවා ආරක්ෂා කර ගැනීම මහජනයාගේ වගකීමක් කියන එක ඒගොල්ලන්ට වටහා දීලා ඒ වගකීම ඔවුන් වෙත පවරා දීමෙන් විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. අපි කාකි කෝට් ඇඳගෙන පොත්තම් පිත්තල පොත්තම් ගහගෙන ගිහිල්ලා චරිත රංග දක්වන්න ගියොත් වෙන්නේ අපිට මේක ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි පුංචි රටක්, සංස්කෘතිය අතින් අතිශය දියුණු රටක්, දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක්. ඒ නිසා මේවා ගැන ඔක්කොම කල්පනා කරලා ඥානාන්විතව ඥානාන්විතව මේ වැඩ කරන්න ඕන. එහෙම කරොත් අපිට පුළුවන් ওই තියෙන ඔක්කොම ප්‍රශ්න ටික निराකරණය කරගෙන චාමර යම්කිසි ගමනක් මේ සමාජයේ ඉස්සරහට ගෙනියන්න. හොඳයි. අපි සාකච්ඡා කරමින් ඉන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමගින් පුරා විද්‍යාව පිළිබඳ වටිනා කරුණු බොහෝමයක් අපි අනාවරණය කරගත්ත. තවත් කතා කරන ඓතිහාසික වුණු කාරණා කිහිපයක් තියෙනවා. අපි කෙටි විරාමයකින් යලිත් කතා කරමු. අද අපි පුරා විද්‍යාව පිළිබඳ අවධානය යොමු කරන්නේ, ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කරන්නේ අනුව පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. අපි අවසානයේ හිටියේ පුරා විද්‍යා ස්මාරක වස්තුන් හම්බ වුණොත් අනුරාධපුරයේ ගැනීම කළා මහලු විශාල දාගැබ් හදන්න පුළුවන්ද, මේ ඒ වගේ දේවල් තියෙනවා. ඔබේ ඉඩමේ තිබුණොත් දෙයක් අනිවාර්යයෙන් මේක විනාශ කරන එක නෙමෙයි කරන්නට ඕනේ, කළ යුතු ක්‍රමවේදය පිළිබඳ මහාචාර්යතුමා දැනුවත් කළා. බුදුහාමුදුරුව ශ්‍රී ලංකාවට වැඩි ආය කියන සාධක සාක්ෂි මේවා ආගම් කෝණෙන් නෙමෙයි අපි විද්‍යාත්මක පදණයෙන් කතා කරන්නේ. බුදුහාමුදුරුව ශ්‍රී ලංකාවට වැඩි ආ කියන සාධක සාක්ෂි තියෙනවද මහාචාර්යතුමනි? මෙහෙමයි, පුරාවිද්‍යාඥයන් හැටියට මම දැනෙන්න මට අනිත් පුරාවිද්‍යාඥයන් ගැන කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මගේ වෘත්තීය ජීවිතේට අවුරුදු 33ක් වෙනවා. පුරාවිද්‍යාඥයෝ හැටියට අපේ මූලික අරමුණ වෙන්නේ චාමර අපිට තියෙන විශේෂ දර්ශනයක් පුරා විද්‍යාඥයෝ හිටියට. ඒ තමයි රටක මනුෂ්‍ය ජීවිතේ, මනුෂ්‍ය පැවැත්මේ දීර්ඝකාලීන අඛණ්ඩතා සහ ඒවැ රටා වෙනස් වීම පිළිබඳ අධ්‍යයනය කිරීම. අපේ වගකීම තියෙන්නේ පුරාණ කාලයේ මිනිසුන්ගේ ජීවිතේ, ඔවුන්ගේ ආහාර, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ඔවුන් විසින් ගොඩනගන ලද දැනුම, පුරාණ ව්‍යාධිවේද පැතලොජි කියලා කියන්නේ මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක ප්‍රශ්න, මේවා පිළිබඳව සහ ඒ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරන ආකාරය, ඒකට අවශ්‍ය කරන දැනුම ගොඩනැගීම. දැන් ඔබ අහපෝයේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ලංකාවට පැමිණීම පිළිබඳ සාක්ෂි තියනවාද? ඒවා පුරා විද්‍යාඥයන්ට එතරම් ග්‍රහණය වෙන්නේ නැති ප්‍රශ්න. මොකද හැම පුරා විද්‍යාඥයෙකුටම තියෙනවා පර්යේෂණ රාමුවක්. ඔවුන් එළියට බහැලා වැඩ කරන්නේ පර්යේෂණ රාමුව ඇතුලේ ඉඳගෙන ඔවුන් විසින් තනාගත් යම්කිසි උපන්‍යාසයක් සනාථ කිරීමට අවශ්‍ය කරන තොරතුරු රැස් කිරීමට. එතකොට ඒ හොයන දේ ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන සමාජයට ආයෝජනය කළ හැකි ප්‍රාග්ධනයක් වෙන දෙයක් තමයි පුරා විද්‍යාඥයෙක් සොයන්නේ. මොකද ඔහු නඩත්තු කරන්නේ මහජනයාගේ බදමුදල්. පුරා විද්‍යාඥයෙකුට පුළුවන් කමක් නැහැ තමන්ගේ හිතේ තියෙන හිතලුවක් හදාගෙන ඒ හිතලුව හොයන්න මහජන මුදල් ආයෝජනය කරමින් ඒ හිතලුව පස්සේ දුවන්න. එතකොට පුරා මං හිතන්නේ ඕනෑම විද්‍යාඥයෙකුට වගකීමක් තිබෙනවා ඔහුගේ පර්යේෂණ වලට ආයෝජනය කරන මහජනයා වෙනුවෙන් දැනුම රැස් කරන්න. එතකොට වෘත්තීය පුරා විද්‍යාඥයෝ, වෘත්තීය විද්‍යාඥයෝ වැඩ කටයුතු කරන්නේ සමාජයක් ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන ප්‍රයෝජනවත් දැනුම සෙවීමේ අභ්‍යාසයක. එනිසා ඔබ අහපු ප්‍රශ්නය මගේ අවුරුදු 30 ගානක පරේෂණ ජීවිතයේට තේමාවක් වෙලා නැහැ. පිටිගිරිය ප්‍රයෝජනවත් කියලා අපේ පැත්තෙන් ටිකක් හිතෙනවා. අපි මේ ප්‍රශ්නේ වෙන පැත්තකින් අහුවොත් මයංගණය, ඊට පස්සේ කැලණි විහාරය සහ නාගදීපය ඔබ කැණීම් කරලා තියෙනවද? නැහැ. ඒ පිළිබඳ යම් ආකාරයෙන් සඳහනක් හෝ තිබෙනවද? මේවායේ වෙන පුරාවස්තුන්ට වඩා යම් ආකාරයක විශේෂිත තත්වයක් තියෙනවා කියන දේ පිළිබඳ මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. විශේෂයෙන් ඔබ සඳහන් කරපු කැලණිය, ඔබ සඳහන් කරපු මයංගණය, ඔබ සඳහන් කරපු නාගදීපය, ඒ විතරක් නෙමෙයි ඔබ සඳහන් නොකළ දීඝවාපිය,
ඔබ සඳහන් නොකළ සමන්ත කූටය මේ හැම තැනක්ම අපි දන්නා ඉතිහාසයෙන් ඔබට යන ඉතිහාසයක් තිබෙන ස්ථාන. මයිංගනය ගත්තොත් මයිංගනය අපිට දැන් පේනවා මේ රටේ ජීවත් වෙච්ච සුදේශික ප්‍රජාව. කෙනෙක් අහන්න පුළුවන් මම මේක කියපු වෙලාවේ සමහර ඉන්නවානේ මේ මොනවාද ඒගොල්ලන්ට කියන්නේ වෝකල් ප්‍රොෆට්ස්ලා. ඒ කියන්නේ වචනය වාගාලාප වක්තෘන්වරු කටින් විතරක් වැඩ කරන අය. එයයි කීප දෙනෙක්වත් අහලා තිබුණා කවුද ওই දේශීය කියන්නේ මොකද දේශීය කියන්නේ. ඉතින් එන්න අපිත් එක වැඩ කරන්න අපි පෙන්වන්න දේශීය කියන්නේ කවුද කියන්නේ. අපි දේශීය කියන වචනේ සාපේක්ෂයිනේ. දේශීය කියන එක සාපේක්ෂයිනේ විදේශීය කියන එකට. ඒතර අපේ ඉතිහාසය කියනවා මේ ඉන්දියාවෙන් ආපු කට්ටියක් අපේ රට ජනවාස කරයි කියලා. ඒතර එහෙමනම් ඒගොල්ලෝ විදේශිකයිනේ. එහෙනම් දේශීයයි කියන්නේ ඒගොල්ලන්ට අයිති නොවන පිරිස. ඒගොල්ලෝ එනකොට මෙහෙ හිටපු පිරිස. ඒක අපි කියන හිතලුවක් නෙමෙයි වංශ කතාවලම කියනෝනේ. ඒගොල්ලෝ එනකොට මේ රටේ පිරිසක් හිටියයි කියලා. දැන් ඒතකොට මේ රටේ ඉන්න විශිෂ්ට ප්‍රාග් ඉතිහාසඥයෝ ආචාර්ය දිවංගත සිරාන් දැරණියගල, දිවංගත ආචාර්ය පීපී දැරණියගල, ඒ වගේ විශිෂ්ට පුද්ගලයෝ විද්‍යාඥයෝ බලංගොඩ මානවයා, බටර් දොඹලේන, කිතුල්ගල ලේන, පාහියංගල ලේන මේවා හාරලා කවුද ගොඩ අරන් තියෙන්නේ? මේට අවුරුදු 48000කට 72000කට 125000කට ඒ තරම් පැරණි කාලයකට යන මනුෂ්‍යන් පිළිබඳ සාධකනේ. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු හිටියනේ ඒ කාලේදී. අවුරුදු 2500 නෙමෙයි මිනිස්සු මෙහෙට එන්න ගත්තේ. දීර්ඝ කාලෙම මිනිස්සු මේ රටේ හිටියා. ඒතර ඒ අය තමයි දේශීය කියලා කියන්නේ. ඒතර ඔබ හැම මයිංගන කැලණිය කරන්නේ. ඒතර මයිංගනය කැලණිය ඒ වගේම සමන්ත කූටය, නාගදීපය මේ හැම තැනක්ම අම්පාරේ දීර්ඝවාපී ප්‍රදේශය එතකොට කල්මුනේ ඔය 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 ප්‍රදේශ හැම තැනකම අපේ දේශීය ප්‍රජාව ජීවත් වෙච්ච තැන්. ඒ වගේම අපි මෑතකදී තොප්පිගල කැලෑවේ ගවේෂණයක් කළා. මම යාල 4 වෙනි කොටසේ මල්වාරිය කියන තැනට ගියා. ඒ ස්ථානය. ඒ වගේම තොප්පිගල ඇතුලේ තියෙන තවත් නොයෙක් තැන් ස්ථාන කීපයක් අපි පරීක්ෂා කරා. ඒවේ තියෙනවා අපි නොහඳුනන ආකාරයේ පුරාණ ස්තූපවලට කළු ගල් වලින් හදපු ස්තූපවල අත්තිවාරක් මේවා කාගේද? ඒතර අපේ වංශ කතාවල තියෙනවා සේල චේතිය, සේල චෛත්‍ය. සේල කියන්නේ ශෛල කළු ගල් වලින් කරපුවා. මේ ගඩොල් වලින් කරපුවා නෙමෙයි. ඒතර මේ සේල චෛත්‍ය කාගේද? මේවේ නෂ්ටාවශේෂ අපිට හම්බෙලා තියෙනවා. අපිව දැන් ප්‍රකාශයටපත් කරන්න ලෑස්ති කරලා තියෙන මොණරාගල ඇතිමලේ ගෝණෑට බුබුර කියලා කිලෝමීටර් 14ක් කැලේ ඇතුළට ගියාම මේ කැලේ ඇතුළේ වගේ ගල් ස්තූපයක් තියෙනවා. මේවා කාගේද? මේවා දේශීය මිනිස්සු. ඔබහු ප්‍රශ්න මන් දෙන උත්තරේ ඒ විදිහයි. ඒ තැන් වැදගත්. ඒවා අපේ දේශීය මිනිස්සු ඇසුරු කරපු වැදගත් තැන්. ඒගොල්ලන්ගේ ආගමික අර්ථයක් තිබිච්ච තැන්. ඔබ දන්නවනේ සමන්ත කූටේ සමන් දෙවියන්ගේ අඩවිය. ඒතකොට මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්මයා පැහැදිලි කරා සමන් දෙවියන් නමින් පස්සේ විකරණය වුණේ යම දෙවියෝ කියලා. එතකොට යම ඇදහිව්වේ කවුද? මේ රටේ හිටපු දේශීය ප්‍රජාව. අද ධර්මරාජගල කියලා සිරිපාද නගිනකොට තියෙන ධර්මරාජ කියන්නේ යමට තියෙන අන්වර්ථ නාමයක්. මේවා ගැන කියන්න ඕන තරම් සාක්ෂි සාධක තියෙනවා. එහෙමනම් ඔබ කියපු දෙයට මට දෙන්න තියෙන උත්තරේ තමයි අපි ඒව දිහා බලලා තියෙන ওই දෘෂ්ටි කෝණය. මයිංගනේ ඉතාම පෞරාණික සුදේශික මධ්‍යස්ථානය. දීඝවාපිය ඒ වගේ තැනක්. නාගදීපය ඒ වගේ තැනක්. සුදේශික මධ්‍යස්ථාන. සුදේශිකයන් එක්රොක්කුණු ඔවුන්ගේ යාතු කර්ම ඔවුන්ගේ පූජාවිධි ඒවා පවත්තපු තැන් මේවා නෑ කියලා කියන්න බෑ. මම මොණරාගල එක්තරා කැලෑබද ප්‍රදේශයකින් සොයාගත්ත විශාල පුරාණ සොහොන් පිට්ටනියක් නැද්දී ස්තූපයක් හදලා තියෙනවා. ඒක හරලා ඒ ස්තූපේ හදන්න පාවිච්චි කරපු ගල් අරන් තියෙන්නේ අර සොහොන් පිට්ටනියේ තියෙන සොහොන් ස්මාරකවලින්. ඒ සොහොන් ස්මාරක සමාන වෙන්නේ කොහොමද අර ඉබ්බන් කටුවේ තියෙන සොහොන් සම්ප්‍රදායට. මෙගලිතික සොහොන් සම්ප්‍රදාය. ඒවා බුදුදහම ලංකාවට එන්න කලින් ඉඳලා මේ රටේ තිබිච්ච ඒවා. දැන් මේවා තියනවා මේ සම්මිශ්‍රණය වීම, අනුවර්තනය වීම ඒ අන්නේ දෘෂ්ටි කෝණ ඇතුලේ තමයි අපි මේවා දකින්නේ. හොඳයි. දැන් අර සුදේශික පදනම කෙනෙක් ගත්තොත් ඔබ කාටවත් මතක ඇති පහුගිය කාලේ අපි දැක්ක මේ කැලණිය පුදබිම ආශ්‍රිතව මේ නාගලෝකෙන් වැඩම කිරීම පිළිබඳ කතාවක් බොහොම ලොකුවට ගියානේ. ඇත්තටම කැලණි පන්සලත් එක්ක නාගලෝකයේ සම්බන්ධ වෙන මොනවා හරි ආකාරයේ පදනමක් ඔබතුමාලට හම්බෙලා තියෙනවද?
චාමර ඔබට මම උත්තර දීලා තියෙනවා මගේ අලුතෙන් ළඟදි පිටවෙච්ච යක්ෂි කියන පොතේ මම ඊටාම පැහැදිලිව ජෛව විද්‍යාත්මක පදනමක් යටතේ යක්ෂ කියන්නේ කවුද නාග කියන්නේ කවුද අපේ ස්වදේශික ප්‍රජාව කවුද ඒ ජාන සම්මිශ්‍රණ ඇති උනේ කොයි කාලෙද ජන සංක්‍රමණ ඇති උනේ කොයි කාලෙද කියන පැහැදිලිව පෙන්වලා දෙන්න තියෙනවා ඔය නාග ප්‍රජාව කියන කට්ටිය බොහොම බලවත් ප්‍රජාවක් ඒ අයට තියෙන ඇසෑමයත් එක්ක සම්බන්ධයක් මේක ජානමය වශයෙන් ඔප්පු කරපු පර්යේෂණ පත්‍රිකා තුනක් හෝ හතරක් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒ ජාන සම්මිශ්‍රණය හා ජාන ගලායම පිළිබඳව කරා. යක්ෂ කියන කොට්ටාසේ අදටත් නේපාලයේ කැලෑවල ජීවත් වෙන යක්ෂ මූත්‍රිකය. ඒ අය මුලින්ම යකඩ පාවිච්චි කරපු. ඒකට කීරාතවරු කියලා කිව්වේ. කීරාතවරු ගැන අපේ සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. මේ ජන එක්තරා කාලයකදී මේ ජනතාව මේ ගොඩබිම් හරහා මූදු හරහා ගමන් කළා. මේ නාග කියන ප්‍රජාව තාම බුදුදහම සමග සමීප සම්බන්ධතාවක් තිබිච්ච කට්ටියක්. ඔබ අහලත් ඇති රාමගාමයේ ස්තූපය බලාගත්තේ නාගයෝ කියලා. අශෝක රජතුමා රාමගාම ස්තූපයේ තියෙන ධාතු ලබා ගන්න ආපු වෙලාවේ නාගයෝ ඉදිරිපත් වෙලා කිව්වයි කියලා නෑ අපි මේ ස්තූපේ නාග දෙන්නේ නෑ මේකේ තියෙන ධාතු කියලා. ඒතර ඔබ මිහින්තලයට ගියොත් නාග රූප නාග මානවකයෝ කොයිතරම් ඉන්නවද? ඒතර මේ නාග කියන අනන්‍යතාව තාම ප්‍රබල වුන් හොඳ බෞද්ධයෝ. හොඳ බෞද්ධයෝ ඔය මිහින්තලේ තියෙන මිනිනාල් දේවාලය කියලා පුරාණ සෙල්ලිපිවල ලියපු එකක්. මිනිනාග දේවාලය. හරි. ඉතින් මේවා මේ අර අපේ මුල් කාලයේ ඉඳලා ඇතිවෙච්ච ජනගහන සම්මිශ්‍රණය සමග ඇති වුණු අනන්‍යතාවන්. පසු කාලයේ තමයි ඒවට යම්කිසි නිත්‍යාමය ස්වරූපයක් ඇවිල්ලා කාව්‍යමය ස්වරූපයක් ඇවිල්ලා හා එතකොට දැන් නාග කියන පුද්ගලයෙක් මූර්තියක ඉන්නවා නම් ඔහුට පෙනයක් දාලා තමයි මේ නාගයෙක් කියලා අපිට තේරෙන්නේ. නේ? නමුත් යටින් නාග කියලා ගහුවට අපිට ඔක තේරෙන්නේ නැහැ නේ මේ මොකද්ද කියලා මේ ගහුවේ. එතකොට මේවා මේ විදිහට තමයි විකාශය වෙන්නේ. ඒතර යක්ෂී කියලා කිව්වම යක්ෂ රූප. ඉන්දියාවේ යක්ෂී රූප තියෙනවා. හරි. ඔය ජේතවනාරාමේ හම්බෙලා තියෙන ගල්පූරුවලත් යක්ෂී රූප තියෙනවා. හරි. මේ අනන්‍යතාවය මේ අනන්‍යතාවන් එක තමයි මේ රටේ දේශීය ප්‍රජාව ගොඩ නැගෙන්නේ. ඒක මේ හිතලු හිතලා කියන මේ සාහිත්‍ය කතා නෙමෙයි. මේවට ජානමය පදනමක් තියෙනවා. ජෛව විද්‍යාත්මක පදනමක් තියෙනවා. භාෂාව ඉතාම වැදගත්. මේ භාෂාවේන වචනත් එක්ක මේ ජන සංක්‍රමණ ඇති වෙන හැටි. ඒ නිසා ඔය මේ නාගයෝ බෝතල් වලින් එන ඒවා, නාගයෝ උඩට එන ඒවා, ඒවා වෙනම සම්ප්‍රදායකට අයිති කතා. අපි වෘත්තිකව හැටියට අපි දකින්නේ ඊට වඩා පුළුල් පරාසයක් ඇතුලේ මේ කතාව නමුත් ඒ නාගවරු කැලණියට සම්බන්ධ කර තිබීමේ යම්කිසි ඓතිහාසික යථාර්ථයක් තියෙනවා. ඒ වගේම නාගදීපය කියලා කියන්නේ යාපනර්ථද්වීපයට ඔය අදත් කියන නාගදීපය නෙමෙයි. යාපනර්ථද්වීපය. ඒතර එහෙ හිටපු ප්‍රජාව පිළිබඳ, ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳ. ඒවට ඓතිහාසික ජෛව විද්‍යාත්මක ඓතිහාසික හා පුරා විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඉන් ඔබෙහි කියන කතා අයිති වෙන්නේ අර විද්‍යාත්මක සිතිජයට වඩා පරිබාහිර වෙනත්. අපි දැන් බුදුදහමත් එක්ක බැඳුණු සිංහල බෞද්ධ පදනමත් එක්ක බැඳුණු පුරා විද්‍යාව පිළිබඳ බොහෝම කතා කරනවා. ඇත්තරම ඉස්ලාම් දහමේ නබිනායකතුමත් එක්ක බැඳුණු, ඒ වගේම දමිනාගමේ ඒ ආගම්වල බැඳුණු ආගමික නායකින් එක්ක බැඳුණු පුරාවස්තුන් අපට හම්බෙච්ච ප්‍රදේශ තියෙනවා. නෑ මෙහෙමයි. ඒක චාමර පදනම් වෙන්නේ මෙහෙමයි. මේ රට පහුගිය අවුරුදු 2500ක් 2600ක් 700ක් පමණ කාලයක් තිස්සේ බුදුරජාන් වහන්සේගේ ධර්මාන සමයේ ඉඳලා මේ රටේට මේ බෞද්ධ සම්ප්‍රදාය ආවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජෛන සම්ප්‍රදාය තිබුණා. ආජීවකයෝ, ජටිලයෝ, පරිබ්‍රාජකයෝ, බ්‍රාහ්මණයෝ මේ රටේ හිටියා. ඒ කියන්නේ අසල්වාසී ඉන්දියාවේ තිබිච්ච නොඑක් දර්ශනවාද අපේ රටට ආවා. ඒ වගේම අපේ රටෙත් තිබුණා යක්ෂ වන්දනය, මලවුන් වන්දනය, ඒවා අපි තිබුණා. ඔය ගොනාටු කියලා ස්මාරක වර්ගයක් තියෙනවා. පදවි ගම්පල තියෙන ඩොල්මන් එක වගේ ඒවා. හරි. ඒක මේ මඩකලපුව දිස්ත්‍රික්කෙලුත් හම්බුණා ඒ වගේ එකක්. මේ ගොනාටුවක් නටපු. ඒතර දේශීය ආගම් තිබුණා. ඉන්දියාවෙන් ආපු අදහස් දර්ශනවාද තිබුණා. ඒවා ඔක්කොම තිබුණා. එතකොට එක එක කාලවල. එතකොට ඒක එහෙම තිබුණා. ඊට පස්සේ අරාබිවරු අපේ රටට ආවා. වෙලදාමට. ඊළඟට අපේ අසල්වාසිය දකුණු ඉන්දියාව. දකුණු ඉන්දියාව බෞද්ධ හින්දු දෙමළ බෞද්ධයෝ හිටියා. හා මේ ඉන්ද්‍ර විහාරය කියලා විහාරයක් අශෝක රජුගේ ගොඩනැගුවයි කියලා දකුණු ඉන්දියාවේ සාක්ෂි තියෙනවා. හරි. එතකොට මේ
එක එක කාලවල්වල මේ එක එක එත්නික කණ්ඩායම් මෙරටට ආවා. ආවට පස්සේ ඔවුන්ගේ නොයෙක් අවශ්‍යතා සඳහා මේ ස්මාරක මෙහෙකට නැගුණා. ශිව දේවාල ගොඩ නැගුණා චෝල පාලනය කාලේ. ඒතර බෞද්ධ ස්මාරක හුඟක් පරණ කාලෙක ඉඳලා තිබුණා. ඊට පස්සේ අරාබි ස්මාරක අපිට හුඟක් අපේ ලංකාවේ දකින්න නැහැ. කොවුන් වෙලෙන්දෝ ආවා ගියා. නමුත් ওই 13 වෙනිසත් 10 වෙනිසත් වර්ෂයෙන් පස්සේ ওই ඉස්ලාම් මේ 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 භක්තිකයන්ට අයිති සොහොන් ගල් අපිට හම්බෙලා තියෙනවා. ඒ ආඥාපනතේ විධිවිධාන යටතේ පුරාවිද්‍යාත්මක වටිනාකම තන ස්මාරක. ඒව තියෙනවා. ඒව එහෙම එතකොට මේ එක එක කාලවලට අයිති ස්මාරක. ඉතින් ඒව ඉදලා අපිට බෞද්ධ පුරාවිද්‍යාව, ඉස්ලාමික පුරාවිද්‍යාව, මේ මේ වෙන මොකක් හරි පුරාවිද්‍යාව එහෙම වර්ග කරන්න පුළුවන් කමක් නැහැ. පුරාවිද්‍යාවේ හම්බ වෙන සලකුණු සටහන් සහ මේ ස්මාරක මේවා පාදක කරගෙන නිජබිම් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්ද? නැහැ, මේවා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් නේ. එහෙම ඕන දෙයක් කියන්න පුළුවන්. නිජබිම් කියන සංකල්පයක් කොහෙද තියෙන්නේ? මේ මේ රට ජනවාස කරේ හෝමෝ සැපියන්ස්ලා නේ. මේ මේ ඇනටොමිකලි මොඩර්න් හියුමන්ස් ලා කියන කට්ටිය මේ රට ජනවාස කරේ. ඒතර මේ රට නිජ භූමිය වෙන්නේ ඇනටොමිකලි මොඩර්න් හියුමන්ස් ලාගේ. ඒගොල්ලන්ට එත්නික භාවයක් නැහැ. ආගමක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට තමයි හැමෝම මේ නිජ භූමියක්. නිජ භූමිය කියලා කියන්නේ ඒගොල්ලෝ මේකෙම ඇති වුණා නෙමෙයිනේ. ඒගොල්ලෝ මේ හෝමෝ සාපියන්ස්ලා මුළු රට ලෝකෙම සංචාරය කරන වෙලාවේ ඒගොල්ලන්ගේ මේක නවතනක් බවට පත් වුණා. ඒ නිසා නිජ භූමි සංකල්පේ හිතලුවක්. ඒක මායාවක්. හරි. ඕන කෙනෙකුට කියන්න බලන්න අපි තමයි මේකේ අයිති, මේක තමයි මෙහෙම ඉන්නේ කියලා. නමුත් විද්‍යාත්මක පසුතලයකින් මේක දිහා බැලුවොත් එහෙම මේක ජනවාස කලේ ඇනටොමිකලි මොඩර්න් හියුමන්ස්ලා, හෝමෝ සේපියන්ස්ලා. අපි කවුරුත් හෝමෝ සේපියන්ස්ලාගේ පරම්පරාවෙන් පැවතිගෙන එන අය. පසු කාලවල ඇති වෙන නොයෙකුත් සංක්‍රමණ මිශ්‍රවීම් නිසා එත්නික් අනන්‍යතා, භාෂා, ආගම් ඇති වෙන්න පුළුවන්. ඒව පදනම් කරගෙන මේ ඓතිහාසිකම් කියන හදන එක ඒක නිර්ර්ථකයි. ඒක ඓතිහාසිකවත් නිර්ර්ථකයි, විද්‍යාත්මකවත් නිර්ර්ථකයි. අපි සුවිශේෂී ස්ථාන කිහිපයක් පිළිබඳ කතා කරගෙනමු. සිරිපතුල පිළිබඳ ඔබේ අදහස මොකක්ද? සිරිපතුල පිළිබඳ මගේ අදහස, සිරිපතුල අපේ රටේ බොහෝ කාලයක ඉඳලා වන්දනාවට පාත්‍ර වෙච්ච පූජනීය රූපකයක්. බුදු පිළිමයක් ලංකාවේ තනන්න කලින් අපේ රටේ වන්දනාවට පාත්‍ර වුණේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ලාංජනය. මේ ශ්‍රීපාද ලාංජනය සටහන් කරපු ගල්පෝරු සිය ගණනක් පැරණිම බෞද්ධ ස්මාරකවල අදත් දකින්න තියෙනවා. ඒ ස්මාරක සහ දැන් උතන අපි වන්දනාමාන කරන ශ්‍රීපාදී ශ්‍රීපතුල ගත්තාම මේවා යම් ආකාරයක අතින් සකසන ලද ඒවාද, එහෙම උකුත් සාධක සාක්ෂි තියෙනවද? නෑ, ඉතින් ඒ මේ ගලක යමක් සටහන් කරලා තියෙනවා නම් ඒක මනුෂ්‍ය අතකින් කරන දෙයක් නෙවෙයි. එතකොට අපි දැකලා තියෙනවා ශ්‍රීපතුල් සිය ගණනක්. ඒවා අපේ දායක දායිකාවෝ වැසියෝ කාලයක බුදු පිළිමය භාවිතයට පැමිණෙන්න කලින් වන්දනාවට පාත්‍ර කරපු පූජනීය සංකේත හැටියට තමයි අපි පිළි අරගෙන තියෙන්නේ. මේ පිළිබඳ ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔය මේ ශ්‍රෝඩර් කියන මහත්මයා ඉතාම විශිෂ්ට පොතක් කරා. ඒ පොතේ ලංකාවේ දෙන සියලුම සිරිපතුල් ගල්වල ඡායාරූප ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක මේ අද අපි බුද්ධ ප්‍රතිමා වලට වන්දනා කරනවා වගේ අඩුම තරමේ මීට අවුරුදු 2000කට 2200කට පමණ ඉහත කාලෙදී මේ වන්දනා කිරීම සඳහා පාවිච්චි කරපු මූර්තිකරණයක් හැටියට අපිට ඒක නිසකේම අඳුරගන්න පුළුවන්කම තියෙනවා. යම් ආකාරයකින් අර සාහිත්‍යයත් එක්ක එහෙම වුණොත් ගැටුමකට එනවා මේවා. නෑ, සාහිත්‍ය කියන එක එක්ක ඕන වෙලාවක ගැටුම් ඇති වෙන්න පුළුවන් යථාර්ථයත් එක්ක. මොකද සාහිත්‍යමේ පරිකල්පනයයි යථාර්ථ රූපික පරිකල්පනයයි කියන්නේ දෙකක්නේ. අපිට මේ අපි කියනකොට කියන්නේ නිල්වන් කඳු කියලානේ. ඔය චාමර නිල් පාට කඳු දෙයි. ඒ කඳු වලට නැග්ගමනේ තේරෙන්නේ මේ කටු වලින්, මේ මඩ වලින්, ගල් වලින් පිරිච්ච තැනක් කියලා මේක. ඒ නිසා සාහිත්‍ය පරිකල්පනයේ කවදාකවත් කොණ්ඩේ කළුයි කියන්නේ නීල වර්ණ කෙහෙරොද කියලා කියන්නේ. සාහිත්‍ය පරිකල්පනයේ එහෙම තමයි. සාහිත්‍ය පරිකල්පනයේ තියෙන්න පුළුවන්. ඒවා නරකට කරපු වැඩක් නෙමෙයි. ඒවා අතිශය භක්තිවන්තකමට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උලුප්පා දක්වලා වර්ණනා කරන්න වෙන්න පුළුවන්. එහෙම සාහිත්‍යමය පරිකල්පන ඇති වෙන බුදුරජාණන් වහන්සේ ගැන වුණත් සාහිත්‍යමය පරිකල්පන තියෙනවානේ නේද? ඒ නිසා ඕන දෙයක් ගැන සමාජයේ ප්‍රිය කරන දේවල් ගැන සාහිත්‍ය පරිකල්පන හදන්නත් පුළුවන්. සමාජයේ අප්‍රිය කරන දේවල් ගැනත් සාහිත්‍ය පරිකල්පන හදන්න පුළුවන්. ඒක මේ සමාජයේ තියෙන ස්වභාවික සංසිද්ධියක්. සීගිරිය පිළිබඳ එක උද්‍යානයක්ද බලකොටුවක්ද ඔබ ඉන්නේ කොතනද?
මම ඔය කොතනකවත් නැහැ චාමර මම විද්‍යාත්මක සාක්ෂිත් එක්ක තමයි මම ඉන්නේ මොකද මම එක තැනක හිටගන්න ගියොත් එහෙම මට විද්‍යාඥයෙක් වෙන්න බෑනේ ඒතර මම ඒතර පක්ෂග්‍රාහී පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒතර අපි කතා කරන්නේ යම් කිසි දෙයක් සනාථ කරන්න වඩා උදව් කරන සාක්ෂි වලින් පිළිබිඹු වෙන්නේ මොකක්ද කියන එක උඩනේ ඒතර කාලයක් තිස්සේ සීගිරි හොයාගත්ත කාලේ ඉඳලා HCP බෙල් මහත්මයාගේ කාලේ ඉඳලම ඒ මහත්මයලා කිව්වා මේක සීගිරි බලකොටුවක් කියලා. එහෙම කියන්නේ හේතුව තමයි සීගිරි කාශ්‍යප රජතුමා ගැන වංශ කතාවේ සඳහන් කරලා තියෙනවා. ඔහු මුගල්ලානට බියෙන් සැඟවිලා හිටියාය. ධාතුසේන රජතුමා සමග ප්‍රශ්නයක් ඇති කරගත්තාය කියන ප්‍රවෘත්තියක් තියෙනවා. එතකොට සීගිරි බලකොටුවක් කිරීමට මේ සාහිත්‍යයේ ප්‍රකාශය බොහොම හොඳට මඟ පෙන්නනවා. ඊළඟට මේකේ අධ්‍යාගල් තියෙනවා. පෞරු ප්‍රාකාර තියෙනවා. ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඔය ආසියානු සම්ප්‍රදාය ඇතුලේ ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග මේවා තියෙනවා. හා එතකොට මේක බලකොටුවක්. ඒ දෘෂ්ටි කෝණයෙන් ඒක ඉතින් බලකොටුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මෑත කාලේ 1980 න් පස්සේ සීගිරිය පිළිබඳ පර්යේෂණ කරපු විශේෂයෙන්ම මහාචාර්ය සේනක බණ්ඩාරනායක වගේ විශිෂ්ට විද්වත්තු ආචාර්ය රෝලන් සිල්වා වගේ විද්වත්තු. ඒ අය මේව දැකලා මොකද කිව්වේ නැහැ. මේකේ තියෙන්නේ බලකොටුවක්. හරි බලකොටුවක් වෙන්න පුළුවන්. නමුත් මේකේ නාගරික ලක්ෂණ තියෙනවා. මේක නාගරික නගරයක තියෙන උද්‍යාන තියෙනවා. මේක නාගරික ලක්ෂණ තියෙනවා. ඒතර රජෙක් ඉන්න තැන බලකොටුවක් තමයි තියෙන්නේ. අද රජවරු ඉන්න තැනත් බලකොටුනේ. ඔබටමට යන්න පුළුවන් දෙහෙට. යන්න බෑ. නේ? ආරක්ෂක සංවිධාන තියෙනවා. ඉතින් සීගිරිය ලෝක උරුමයක් කළේ යුනෙස්කෝ. සීගිරිය ලෝක උරුමයක් බවට පත් කළේ සීගිරිය ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සතවර්ෂයේදී නිර්මාණය කළ මනුෂ්‍ය ඉතිහාසයේ අතිශය විශිෂ්ටතාවක් පෙන්වන නාගරික සංකීර්ණයක් වෙන තේමා පාඨය යටතේ තමයි ලෝක උරුමයක් බවට පත් කරේ සීගිරිය. ඒ නිසා මේක උද්‍යානයක්ද ඔබ කියනවා මේක බලකොටුවක් මම කියනවා උද්‍යානයක්. අපි දැන් රණ්ඩු කරගන්න ඕනේ. අපිට මේ වෙලාවේ කරන් දෙන එකම දේ තමයි අද මේ රට වැටී තිබෙන අර්බුදයේ දිහා බලලා මේක සංචාරකයන්ට ඉදිරිපත් කරන්න අපි තෝරගත යුතු වැදගත්ම තේමාව බලකොටුවද නගරයේ කියන්නේ. අන්න ඒක තමයි අපි මේ වෙලාවේ තෝරගත යුතු. ඔබ බලකොටුවක් කිව්වත් මම එකඟයි. ඔබ උද්‍යානයක් කිව්වත් මම එකඟයි. මොකද ওই දෙකේම යථාර්ථයක් තියෙනවා. සීගිරි ඉතිහාසය ගත්තොත් ඔය කාශ්‍යප රජුරුවන්ගෙන් පස්සේ ඒක කවුරුත් අත්පත් කරගෙන තමන්ගේ රාජධානියේ මර්මස්ථානයක් බවට පත් කරගෙන දිගටම අරන් ගින් නැද්ද? නෑ. නෑ. ඒක එහෙම වුණේ නෑ. ඒක අපේ ඉතිහාසයේම එන ලක්ෂණයක්. එක රජෙක් කරපු දෙයක් ඊළඟ රජුරුව පාවිච්චි කරේ නෑ ඒක. ඒක වෙන දෙයකට පාවිච්චි කරේ. ඉතින් ඇත්තෙන්ම සීගිරිය කාශ්‍යපගෙන් අතෑරුණාට පස්සේ සමහර රජවරු සම අල්ලාගත්ත තමන්ගේ සතුරු රජවරු ඝාතනය කරන්න සීගිරියට අරන් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ලෝක උරුමයක් හැටියට නිර්මාණය වෙච්ච සීගිරි සංකීර්ණය ඊට පස්සේ ආපු රජවරු මනුෂ්‍ය ඝාතකාගාරයක් හැටියට පාවිච්චි කරන්න යන එක ගැන අපිට ලොකු පුදුමයක් නෑ. මොකද ඒත් දැක්කම මෑත කාලේ අහලා දැකලා තියෙන නිසා. දැන් තවත් මේ ඔය ඓතිහාසික වශයෙන් කතා කරන සහ සමහරුන් මේක කතා බහට ලක් නොකරන තැනක් තමයි ඔය නාලන්ද ගෙඩිගේ කියන කාරණේ. ඒක රට මැද කියන කාරණේ කියන මේකේ තියෙන පුරාවිද්‍යාව ගත්තාම මේකේ තියෙන කැටයම් හෝ වේවා මේ රූප හෝ වේවා මේවා සම්මානෙන් අපේ සාමාන්‍ය සම්ප්‍රදායට නෑ කියලා කියන. ඔබ මේ පිළිබඳ අධ්‍යයනය කරලා තියෙනවද? නෑ මෙහෙමයි. නාලන්ද ගෙඩිගේ තියෙන ලංකාවේ මැද කියන එක නම් ඒතරම් ලොකු සත්‍යක් නෑ. ලංකාවේ මැද කියලා මේ මිනින්දුරු දෙපාර්තමේන්තුවෙන් ලකුණු කරලා තියෙන්නේ අර දඹුලු දඹුල්ලට යනකොට දඹුල්ල තැපැල් කාර්යාලයට අල්ලපු වත්තේ ස්තම්භයක් පිහිටවල තියෙනවා ලංකාවේ මැද මෙතනයි කියලා සර්වේ ජෙනරල් දෙපාර්තමේන්තුව. ඒක එතන තමයි මැද. එතකොට ඔබ ඇහුවා නාලන්ද ගෙඩිගේ ඒකේ තියෙන එක්තරා සම්ප්‍රදායක්. ඔබ අහ නොකියා කියන දේ මම දන්නවා. එතන තියෙනවා අර මිතුන රූපයක්. ලිංගික මේ අදහසක් ප්‍රකාශයට පත් කරන. ඉතින් ඒවා ඔබ දන්නවා කජුරාහෝ කෝනාරක් ඉන්දියාවේ තියෙන. ඉතින් මේ දේවාල සම්පූර්ණ මේ දේවාල වල ඔක්කොම තියෙන මේ වගේ මේ අර වාත්ස්‍යායනගේ කාමසූත්‍රයේ එන ඇතැම් දේවාල දර්ශන පෙන්වුම් කරන රූප තමයි මේ දේවාල වල සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ හිටපු ප්‍රභූ ජනයාගේ කාම ජීවිතය පෙන්වුම් කරන එක. නමුත් ඒත් සමහර දැන් ඔබ කටෝපනිෂද් වගේ උපනිෂද් ග්‍රන්ථ බැලුවොත් ඒවත් සමහර අවස්ථාවල ඔය කෝනාරක් සහ කජුරාහෝ වල රූප වලින් පෙන්වුම් කරන ඇතැම් අදහස් තියෙනවා. ඉතින් ඒ වගේ Hindu අදහස් ලංකාවට ආවනේ ඒ ආපු කාලයකේ තනන ගොඩනැගිලි වලට මේ මූර්ති කර්ම ඇතුළත් වෙන අමුතු විශේෂයක්
පෙනෙන දෙයක් නෙමෙයි මේ මේ පුළුල් සන්දර්භය දන්න කෙනෙකුට නාලන්ද ගෙඩිගේ හැම රූපයක් තිබුණායි කියන එක විශේෂ තේමාවක් නෙමෙයි චාමර වලගම්බ රජුරෝ නිදාන් කරමින් තමන්ගේ වස්තුව තැම් තැන් වල තැම්පත් කරමින් මොහු නිදාන ගත්තාම වලගම්බ රජුරෝ කරපුවා කියලා තමයි අපි අහලා කියලා තියෙන්නේ ඇත්තට මෙහෙම නිදාන් තියනවද සමාජය ඇතුළේ මම ඒකට මේ විදිහට උත්තර දෙන්නම් වඩා ප්‍රායෝගිකයි මම මෙහෙම කියන එක මම අවුරුදු 33ක් පුරාවිද්‍යා ශාස්ත්‍රයේ දැන් යෙදිලා ඉන්නවා ඒ කියන්නේ මේ අර සමහරු කියන විදිහට පුස්තකාලෙට වෙලා පුරාවිද්‍යාව කරලා නෙමෙයි මම හැම අවුරුද්දකම එළියට ගිහිල්ලා කැලේ ඇවිදලා ගත කරලා පොළොව හාරලා මම සොහොන් හැරුවා ස්තූප හැරුවා ජනාවාස හැරුවා ස්මාරක හැරුවා චාමර ඉතින් අවුරුදු 33ක් කොහොම හාරුව පුද්ගලයාට එක නිදානයක් හරි හම්බෙන්න ඕනේ නේද හම්බෙලානේ හම්බෙලානම් මම මෙතන මෙහෙම ඉන්නවා ඔයපත් එක්ක සාකච්ඡා කරා ඉතින් ඒ නිසා මගේ අත්දැකීම හැටියට මේක ප්‍රලාප නිදන් වදුල කියලා දෙකුත් නැහැ. නිදන් වදුළු තියෙනවා. මම දැකලා තියෙනවා. මම කියවලා තියෙනවා. ඒවා මේ 19 වෙනි සතවර්ෂයේ අග භාගයේ හරි මැද භාගයේ හරි නොවියත් මිනිස්සු ලියපු අදහස්. මොකද ඔහොම දේවල් ලියන එක එක්තරා මානසික ව්‍යාධියක පිළිබිඹුවක්. සමහර මානසික ව්‍යාධි තියෙන අය මොන්ටරැක්සයිස් පොත් පිරෙන්නේ වගේ දේවල් ලියනවා. ඒ කියන්නේ භ්‍රම ලියනවා. මම දැක්කා වගේ එහෙම දේවල් ලියනවා. නිදන් වදුළු කියලා જાතියක් තියෙනවා හැම ලියපු පුස්කොළ පොත්. හරි. ඒවා එක්තරා කාලෙක සමහර අය ලියපුවා. අර ගල් දොරවල් පාස්සනවා කියලා කියනවා. ඉතින් ගල් දොරවල් තියෙන තැන සමහර අය කියලා පෙන්නලා තියෙනවා. මේ තියෙන ගල් දොර වැළුවාම අර ස්වභාවිකවම භූවිද්‍යාත්මකව ඇති වෙන පැල්මවල්. ඒගොල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ. එතකොට අර ඇත් අඩිය, කුකුල් අඩිය, දිය සීරාව, නයි පෙන ඒවා මේ බොහෝ සුලබුත ඒත් ඔය විදිහට කවුරු හරි කොටපුවද නැත්නම් ඒ නයි පෙන තියෙනවා. අනුරාධපුරයට ගියාමත් නයි පෙන තියෙනවා වැව් වයින්ට ගියාමත් නයි පෙන තියෙනවා ඉතින් දිය සීරාවල උන තරම් දැන් තියෙනවනේ දිය සීරාවල ඒකෙත් ප්‍රශ්නයක් නැහැ කුකුල් අඩිත් තියෙනවනේ අර මිනිඳුරු මහත්තුරු දාපුවා මඩින්ට කුකුල් අඩිත් තියෙනවා ගල්වල තාම මොනවද තියෙන්නේ ඇත් අඩි කියලා කියනවා මේ ස්වභාවයෙන් හැරිච්ච වලවල් අපි ගිහිල්ලා බලලා තියෙනවා ඔය නිදන් ආරනවා කියන මිනිස්සු අපි දන්නවා කවුද කියලා ඉතින් ඒගොල්ලෝ මේ සමහර ලාට ඉතින් ගිහිල්ලා පෙන්නන තියෙ ඒගොල්ලෝ කියන්නේ අපි නිදන් ආරනවා කියලා නමුත් අපි ඒගොල්ලන්ගේ හැසිරීමෙන් අපි දන්නවා මේගොල්ලෝ මේවා පස්සේ දුවන අය කියලා වැඩකට නැති දේවල් වැඩකට නැති දේවල් මේ ස්වභාවික ලකුණු ස්වභාවික දේවල් වැඩි දේවල් ගල්වල තියෙනවා ඉරහඳ කොටන. ඒ අර අත්තානිකණු කියන જાතියේ ඉරහඳ පවත්නා තාක්කල් මේ ඉඩම් අපි දෙනවා මේ පන්සලට. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා ඒ ගල කඩනවා. ඒ ගලේ ඇති දෙයක් නැහැ. සෙල්ලිපි කඩනවා. සෙල්ලිපි වල තියෙන මේ දීමනා දීපුවා. ඒ නිසා මේ නිදන් මතය කවුරු හරි සනාත කරන්න හදනවා ඒක බලවත් වරදක්. මේ එහෙම මෙහෙමයි වැළලුණු පුරාවස්තු තියෙනවා අර ජේතවනාරාමයේ හම්බ වුණා රත්තරන් පත්තිරු සමහර තැන් වල හම්බෙලා තියෙනවා මුට්ටි වල තිබිලා මැණික් හා මේ හම්බෙන් සමහර තැන් වල කාසි රං කාසි ඒව වික්කම කාට හරි නිදානයක් වෙන්න පුළුවන් එහෙම නැතුව රජවරු තමන්ගේ වස්තුව කොහෙවත් එහෙම වලදාලා නැහැ ලොකු මතයක් සමාජයේ තියෙනවා මේ වර්තමාන කාලයේ ප්‍රයෝජනට ගන්න රජවරු මේ වස්තු වලල්ල තියෙනවා කියලා ඒවා එහෙම කියන්නේ ඉතිහාසය විද්‍යාත්මකව ඉගෙනගත්තේ නැති අය. පුරාණ කාලයේ මේ ඉන්දිය සාගරයේ වෙළඳාම අපි මුහුණ දුන්නු ප්‍රශ්න අපට රත්තරන් පිළිබඳව තිබිච්ච අර්බුදය ලෝක වෙළඳාමේදී රත්තරන් සොයා ගැනීමට ඉන්දිය සාගරයේ වෙළඳාමට තිබිච්ච අර්බුදය මිනිස්සු මැදදර පෙරදිග ඉඳලා රත්තරන් හොයාගෙන ස්වර්ණ භූමිය වෙච්ච අග්නිදිග ආසියාවට ආපු හැටි මේවා නොදන්න අය තමයි ඔය රත්තරන් පොළු රත්තරන් බුදු පිළිම දඹරන් පිළිම ඒවා ගැන කතා කරා එතකොට ඔය බුදු පිළිම දාගැබ් එහෙම හානි කරන්න නිදන් හොරුන් හානි කරනවා කියන්නේ ඒ මොනවද එතකොට ඒ මතය ගත්තා ඒ තමයි වහරනවා ඒ මතය ගත්තාම මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම් මම මානාභරණ ස්තූපේ හරන්න ගිය වෙලාවේ ගමේම මිනිස්සු ඇවිල්ලා උද්ඝෝෂණය කළා උද්ඝෝෂණය කළා කිව්වා මේක ඇතුලේ තියෙන රත්තරන් තැඹිලිවල්ලක් මෙතන තියෙන රත්තරන් ඇඳක් මේ ස්තූපය ඇතුලේ ඕගොල්ලෝ මේ කොළඹින් ඇවිල්ලා මේවා කොළඹට අරන් යන්න තමයි මේ මේ හදන්නේ. මේවා මේ ගමටයි දේවල්. ඒවා මේ වෙලාවක මහත්තුරු මම පුටු ටිකක් හාමුදුරන් ඉල්ලලා දෙන්න. ඔබතුමාලා වාඩි වෙලා ඉන්න මෙතන. අපි හාරන්නම්. අපි තැඹිලිවැල්ල තියනවනම් මතු කරලා දෙන්න. ඔබතුමාලම තැඹිලිවැල්ල එළියට ගන්න. දවස් 3ක් විතර වාඩි වෙලා ඉඳලා ඉතින් මේ ගඩොළුයි පසු විතර කට්ටිය නැගිටලා යන්න ගියා. ඒකෙ තිබිච්ච රන් තැඹිලිවැල්ලක් නෑ. 13 වහන්සේලා 4 නමක් වැඩ හිටියා. මේ පිළිම කීපයක් තිබුණා.
අපි ඒවා එළියට වඩම්මලා ස්තූපෙ තහවුරු කරලා නැවත ඒවා තැන්පත් කරලා ලොකු පූජාවක් කරලා ඒක මහ ජනතාවට බාර දුන්නා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුව. ඉතින් මේ මේවා මේ කුකුර තැඹිලිවලු. එක මිනිස්සෙක්ව මේක තැඹිලිවල ගත්තොත් මම මේ කොස් ගහේ එල්ලෙනවා. මම ඔබතුමා බලාගෙන ඉඳලා හම්බුනහම මේ වැඩේ කරන්න. අපි ගන්න නෑ ඔබතුමාටම දෙන්න අය ගන්න එළියට. දැන් අපි ඊජිප්තුව පැත්තට යනකොට ඔය පිරමීඩ වලට ඔය රජවරුන්ගේ දේවල් යම් ආකාරයකින් තැන්පත් කරන්න හැදුවා වෙන්න පුළුවන්. අපේ ගත්තොත් දාගබ් සංකල්පය ගත්තොත් වන්වලිසෑය හොගියෝ මේ සියලු දේවල් ඇයි හදන්නේ නැත්තේ? නෑ එකක් එකට සංකීර්ණ හේතු ගණනාවක් තියෙනවා. එකක් ඕක විග්‍රහ කරන්න පුළුවන් ආකාර දෙකකට. එකක් ආගමික අර්ථයකින්. දෙවෙනි පැත්ත සමාජ දේශපාලන අර්ථයකින්. මේ ස්තූප වලින් කරපු ක්‍රියාවලිය. මේ ස්තූප කියන ඒවා ඉතාම පූජනීය ආගමික වස්තු හැටියට තමයි සැලකුවේ. මේ වගේ සමහර විට සර්වඥ ධාතුන් වහන්සේලා එහෙම නැත්නම් ඒ වගේම පූජනීය භාවයක් තියෙන ඇතම් රහතන් වහන්සේලාගේ ශාරීරික ධාතු වෙන්න පුළුවන්. පාරිභෝගික වස්තු වෙන්න පුළුවන් ධාතුන් හැටියට තැන්පත් කරනවා. තැන්පත් කළා මේවා ගොඩනගලා ඒ සමස්ත ජනතාවගේ අවධානයක කේන්ද්‍රයකට වෙනවා. දැන් මේවෙන් ඉෂ්ට කරපු සමාජ කාර්යභාරයක් තියෙනවා. දැන් බලන්න දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා මහනුවර. ඒ මිනිස්සු ලියුමක් ලියනකොටත් ලියන්නේ දළදා පිහිටයි. රණ්ඩු සරුවල් වෙන්න ගියත් මේ දළදා වහන්සේ වැඩ ඉන්න රටින්ද මං ඉවසනවා. ඒතර මේ පූජ්‍ය වස්තු වලින් ඉටු කරන විශේෂ සමාජ කාර්යභාරයක් තියෙනවා. මේ කාර්යභාරය සමාජයේ සන්තුලනය කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. ඊළඟට මේ මේ ස්තූප ඒ තිබිච්ච සමාජ ආකර්ෂණය නිසා ඒක වැදගත් දේශපාලන වස්තුවක් බවට පරිවර්තනය වෙනවා. කියන්නේ ජනතාවගේ අවධානය කේන්ද්‍රගත කරගන්න පුළුවන් ආගමික සංකේතය. ඒතර ඕනෑම වෙලාවක සමාජයේ සන්තුලනය කිරීම සඳහා මේ ආගමික වස්තු වලින් ඉෂ්ට කරපු කාර්යභාරය අතිශය වැදගත්. දැන් එහෙම බලනකොට දුටු ගැමුණු රජුරුව හදපු දේවල් බොහොම ප්‍රබලව අපි සමාජයේ දකිනවා. එළාරත් ඒ වගේම හදලා තියෙනවද? එළාර රජුරුව නෑ. අපිට එහෙම වාර්තා වෙන්නේ නැහැ නේ. එළාර රජුරුව මෙහෙම කරා කියලා අඳුරා ගන්න ස්මාරකයක් අපිට නැහැ නේ. හරි. ඉතින් ඒ නිසා එහෙම ඒත් ඔබ අපි එක දෙයක් මතක තබා ගත යුතුයි. එළාර කියලා කිව්වහම අපිට ඉතිහාසය මගින් හදලා තියෙන ඉතිහාසෙම නෙමෙයි. මේ සමාජය මගින් හදලා තියෙන ප්‍රතිරූපය මේ ඊටාම මේ ප්‍රතිපක්ෂ අදහසක් අපිට දෙන්නේ. නමුත් අපි මතක තබා ගත යුතුයි මහාවංශයේ ලියපු මහානාම හිමියන් පවා එළාර ධම්මිකෝ කියන වචනේ පාවිච්චි කරනවා. එළාර ධම්මිකෝ කියන වචනේ. ඔහු විසින් කළ යහපත් ක්‍රියා පිළිබඳ වංශ කතාව ඉදිරිපත් කරනවා. ඒතර වංශ කතාව රචනා කරපු පුද්ගලයා තුල තිබුණේ නැහැ ඒකත් උන්වහන්සේලා තුල තිබුණේ නැහැ මේ අද අපි දකින විදිහේ ප්‍රතිපක්ෂ අදහසක්. අද දැන් දුටු ගැමුණු එළාර යුද්ධය කියන එක මම ජාතිවාදී ස්වරූපයකින් අර්ථ දක්වලා තියෙනවා. හරි. නමුත් දැන් මට මතකයි එක්තරා මහාචාර්යවරයෙක් ලියලා තිබුණා මේ දුටුගැමුණු රජතුමා එළාර රජුගේ සොහොන ගාවින් යනකොට ඒක විශේෂ ස්මාරකයක් බවට පත් කළේ තමන්ගේ යුද ජයග්‍රහණය නැවත නැවත මතක් කිරීමේ අරමුණකින් කියලා ලියනවා. ඒවා බොහොම පක්ෂපාතීව කියන අදහස්. මම ඔබට පටන් ගන්නකොටම කිව්වා ඉතිහාසය රචනා කර පුද්ගලයාගේ සිතිජයයි ඉතිහාසය කියවන අපගේ සිතිජයයි අතර තියෙන පරතරය. පුරවා ගන්න නැතුව අපිට ඉතිහාසයක් කියවා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතිහාසය රචනා කරපු පුද්ගලයා දැකපු සිතිජය ඔහු විසින් ඔහුව මෙහෙවන ලද අයිඩියොලොජි එක සංකල්පාවලිය අපිට තේරුම් ගන්න බැරි නම් ඔහු ජීවත් වූ දේශපාලන සංස්කෘතිය අපිට තේරෙන්නේ නැත්තම් අපිට අද ඉඳගෙන ඒක විග්‍රහ කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ එළාර රජතුමා ගැන තියෙන්නේ බොහෝ මධ්‍යස්ථ අදහසක් වංශ කතාවල. ඉතින් එළාර රජුරෝ දුටුගැමුණු රජුරෝ මේ බොහොම වෛරක්කාරී තත්වයකට පරිවර්තනය කරේ මේ ඉතිහාසයේ වැරදි විදිහට අර්ථ නිරූපණය කරපු අය කියන එකයි මගේ අදහස. අතර ඔය අනුරාධපුර යුගයේ අපි දැක්ක ඔය රුවන්වැලිසෑය වගේ ගත්තාම මේවයි ජාමිතික ස්වරූපේ මේ තරම්ම නිවැරදිව ගන්න ඇත්තේ කොහොමද ඇත්තට? නෑ අපිට තාක්ෂණයක් තිබුණානේ. අපි 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 අමතක කරපු දේවල් නේවා. අපි අවුරුදු 2000 2500ක් කියලා කියන්නකෝ. ඒ තරම් කාලයක් අඛණ්ඩව සමාජයක් ශිෂ්ටාචාරයක්
පවත්වාගෙන එන්න කොහොමද අපි එන්නේ මොකද ඒකට උවමනා කරන දේවල් අපිට තාක්ෂණයක් නැතුව ඒක කරන්න පුළුවන්ද අපිට මිනිස්සුන්ව නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව තියාගන්න වෛද්‍ය ක්‍රමයක් දර්ශනයක් නැතුව අපිට මේක කරන්න පුළුවන්ද සමාජයක් දේශපාලනයක් මේ සංකීර්ණ ඉන්දිය සාගරය තුල ස්ථාරව තියාගන්න යහපත් විදේශ ප්‍රතිපත්තියක් පිළිබඳ දැක්මක් නැතුව අපිට ඒක කරන්න පුළුවන්ද කරන්න බෑ ඉතින් එහෙමනම් මේවා අපි හෙව්වේ නැති දේවල් ඉතින් මේ ස්තූප කර්මාන්තය කොහොමද මේ අවකාශයේ මේ වගේ අර්ධ කවයක් අඳින්නේ කියන එක ඊළඟට මේ වගේ ගුරුත්ව කේන්ද්‍රය හරියට තියාගන්නේ කොහොමද මේ වගේ කොත චත්‍රය චත්‍රාවලිය ඒවා නිවැරදිව තියාගන්නේ කොහොමද මෝසම් වර්ෂා කාලයට හෙන වදින්න නැතුව මේ වගේ උස් ගොඩ නැගිලි තියාගන්නේ කොහොමද එහෙමනම් සිටි විද්‍යුතය පිළිබඳ අදහසක් තියෙන්න ඕන එහෙනම් අපිට මේ දැනුම තිබුණා මේ දැනුම අපේ තිබිච්ච එකම දේ තමයි මේවා ග්‍රන්ථාරූඪකලේ නැහැ. නැත්තම් මගද විනාශ වුණාද? පොත්පත්වල ලිව්වේ නැහැ නේ. මගද විනාශ වෙන්න හේතුව තමයි මේවා මතකයෙන් අරගෙන ආපු දේවල්. ස්මරණය. බොහොම පසු කාලයක අවස්ථා කීපයකදී මේවා ග්‍රන්ථාරූඪ කළා. ඔය මංජුශ්‍රී භාසිත වාස්තු ශාස්ත්‍රය වගේවා. බුද්ධදාස රජතුමා ඒ කාලේ ලියපු සාරාර්ථ සංග්‍රහය වගේ පොත්. එතකොට ඔය කුමාර තන්ත්‍රය වගේ පොත් මේවා රචනා වුණා. ඒවා බොහොම පහු කාලේ වුණේ. මුල් කාලේදී ධර්මයේ පව පවත්වාගෙන මතකයෙන්නේ බහනකවරු. දීඝ භානක මජ්ජිම භානක භානකවරු මතකයෙන් ගෙනාවේ. ඒ නිසා මේ දැනුම මතකයෙන් ගෙනකොට චාමර ඒක අතුරුදහන් වෙන්න තියෙන විභවතාව මුලක් වැඩි. අපිට සාගර වශයෙන් අර සී ආකියොලොජි එකක් සාගර පුරා විද්‍යාවක් අපිට තියෙනවද? තියෙනවා තියෙනවා. ඇත්තෙන්ම 1990 දී ඒක මම කලා කියලා මේ පුරාජීරුවක් කියනවා නෙමෙයි. මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහත්මයා මට එක වෙලාවක කිව්වා මේ බටහිර ඕස්ට්‍රේලියාවේ ෆ්‍රීමැන්ටල් කෞතුකාගාරේ ජෙරමි ග්‍රීන් කියලා මහත්මයෙක් එනවා ලංකාවට මූදු පුරා විද්‍යාව කරන්න. අපි මගේ ආයතනයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මේකට මූලික වෙනවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල මේ තුනම එකහුවෙලා මේ වැඩේ කරන්න යන වට පුළුවන් ද මේ වගකීම බාර අරගෙන මේක ඉස්සරහට අරන් යන්න. ඊට පස්සේ මම තරුණ අපේ විශ්වවිද්‍යාල උපාධිධරයෝ 6 දිනක් ওই වැල්ලවත්තේ පීනුන් තටාකයකට අරගෙන ගිහිල්ලා පීනුන් තටාකයට බැහැලා මේගොල්ලන්ට පීනන්න පුළුවන්ද කියලා බැලලා පීනන්න පුළුවන් කීප දෙනා අරගෙන ගිහිල්ලා ඊට පස්සේ මේගොල්ලෝ මූදි පීනන්න දාලා ඊට පස්සේ කරාපිටියේ ස්පිරිතාලට එක්කගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ පපුව සහ කන් පටල පරීක්ෂා කරන්න ඕනේ පරීක්ෂාව කරලා අපි පළමු වෙන වතාවට 1990 දී අර බටහිර ඕස්ට්‍රේලියාවේ ෆ්‍රීමැන්ටල් කෞතුකාගාරයත් එක්ක ගාල්ලේ මොහොදු පුරා විද්‍යා ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඒක බොහොම ජයයට ගියා. දැන් අත්ත වශයෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඒ මොහොදු පුරා විද්‍යා කණ්ඩායම බොහොම සක්‍රීයව බොහොම දක්ෂ තරුණයෝ කීප දෙනෙක් එකේ ඉන්නවා විද්‍යාඥයෝ. ඒගොල්ලෝ බොහොම හොඳට වැඩේ කරගෙන යනවා. ඒක තව පළල් කරන්න වෙයි අපට ඉදිරියට. අවසාන වශයෙන් අපි හොයාගත්ත දේ වැඩිද හොයාගන්න තියෙන දේ වැඩිද? හොයාගත්ත දේ අර මට කියන්න තියෙන්නේ අර බුදුහාමුදුරුවෝ එක වෙලාවක අර මොනවාද සින්සපා වනයේකට ගිහිල්ලා කිව්වලුනේ මෙහෙම කොලාත්තක් අරගෙන මම දේශපු ධර්මයේ මේ තරම් ඇට්ටේරියක් කලාවකට. මගේ දේශපු ධර්මයේ මෙච්චරයි මට කියන්න තියෙන දේවල් මෙච්චරයි කියලා කැලේ පෙන්නලා. ඉතින් චාමර කියන්න තියෙන්නේ මට ඒකමයි. අපි ලංකාවේ ඉතිහාසය හා පුරා විද්‍යාව ගැන කරලා තියෙන වැඩ ප්‍රමාණය ඉතාම සුළුයි. ඒ නිසා ඒ වගේ තව බොහෝ ප්‍රමාණයක් අපිට කරන්න ඉතුරු වෙලා තියෙනවා. අද අපි ලෝකෙ ඉස්සරහා මෙහෙම මේ හිඟාකන රටක් බවට පත් වුණාට සාපේක්ෂව ඉතිහාසයත් එක්ක සංසන්දනය කරද්දී බලද්දී යුරෝපයේ හෝ අනිකුත් බටහිර රාජ්‍යයන් එක්ක අපි උන්ට වැඩි ඉදිරියෙන් ඉඳලා තියෙනවද? මෙහෙමයි අපේ රට ආසියාවේ සහ ඉස්සර යුරෝපය කියලා එකක් තිබුණේ නැහැ නේ. මධ්‍යධරණී රට තිබුණා ඊට පස්සේ අනිත් පැත්තෙන් චීනය තිබුණා ඊට පස්සේ මධ්‍ය ආසියාව තිබුණා අග්‍රදිග ආසියාව තිබුණා අපි මේ සියලුම රටවල් සමග කරට කර ඉන්න පුළුවන් විදිහට ස්වාධීනව අපි පැවතුණා අපි හොඳ විදේශ ප්‍රතිපත්තියක් අරගෙන ගියා අපේ වෙළඳ භාණ්ඩ අපි අන්තර්ජාතික වෙළඳාමට එකතු කරා අපේ රට වටේම වරායවල් තිබුණා නැංගුරම් පොළවල් තිබුණා අපි ලෝකයට හොඳට විවෘත වෙලා හිටියා ලෝකයේත් එක හොඳට ගනුදෙනු කරා. අපි සමහරලාට ඉන්දියාවටත් ධාන්‍ය වර්ග අපනයනය කරපු බවට අපිට සාක්ෂි අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. අපේ ඉංජිනේරු ඉන්දියාවට ගියා වැව් හදන්න. අපේ වික්ෂුන් වහන්සේලා ඉන්දියාවට ගිහලා සීහල විහාර කියලා විහාරයක් හදාගත්තා.
ධර්ම ප්‍රචාරය කරා. ඉතින් අපි කරට කර හිටියා. දැන් අපිට වෙලා තියෙන ඒ ඉතිහාසය ගැන හිත හිත සතුටු වෙනව ඇරෙන්න වෙන දේක් අපිට කරන්න ඉතුරු වෙලා නැති බවයි තියෙන්නේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තාමත්ම අපූරු, තාමත්ම රසවත් වටිනා කතා බහක් මහාචාර්යතුමන්ගේ දැනුමත් එක්ක අපි කරගෙන ගියේ. ඉතින් අපි විශ්වාස කරන ඔබ ක්වෙස්චන් එක විශාල සංඛ්‍යාවක් අපිත් එක්ක ඉන්නවා. එහැමෝටම වටිනා වූ පැයක පැයක හමාර කතාවක් අපි ගොඩනැගුවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි අද පැමිණීම වෙනුවෙන්. අපි අදට බිග් ක්වෙස්චන් හමාර කරනවා. එළඹෙන සතියාලි හමු යමු. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්.